සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවිච්ඡා පච්චය සංඛාරා සංඛාර පච්චය විඥානං විඥාන පච්චය නාම රූපං නාම රූප පච්චය සලායතනං සලායතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස සම්භවಂತಿ පින්වත්නි අද රාත්‍රියේ ධර්ම දේශනාව සඳහා විශේෂයෙන් දහම් ගැටලුවක් යොමු වුණු නිසා අපි මාතෘකා කරගත්තේ සසර ගමන හැදෙන හැටි සසර ගමන හැදෙන්න මුල් වෙනව පළවෙනියෙන්ම අවිද්‍යාව අවිද්‍යා පච්චය සංඛාරා අවිද්‍යාවෙන් තමයි සංඛාර හටගන්නේ එතකොට අපි එකින් එක තෝරගෙන යමු එතකොට අපිට ටිකක් හරි අවබෝධයක් ඇති වෙනවා මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැන ඉතා ගැඹුරු මාතෘකාවක් නමුත් පුළුවන් තරම් සරලව අපි කතා කරන්න බලනවා අවිද්‍යා කියන වචනේ තියෙන්නේ නොදැනීම මොනවා නොදැනීමද චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නොදැනීම නෙවෙයි අවබෝධ නොවීම දන්නවනේ අපිත් නමුත් අපිට තියෙන්නේ අවබෝධ නොවීම දුක අවබෝධ නොවීම දුකෙහි සමුදයවත් තණ්හාව දුකට හේතුව බව දන්නේ නැති බව දන්නේ නැහැ කියන අවබෝධ නැහැ දැන් මම දන්නවා හැබැයි අවබෝධ නැහැ නිවන අවබෝධ නොවෙච්ච බව තණ්හාව නැති කිරීමනේ මාර්ගය ආර්ය අෂ්ටායක මාර්ගය අවබෝධ නොවෙච්ච බව එහෙනම් ඉතින් කතකරණීය නෑ මෙයා සත්‍ය ඥානෙත් නෑ කෘත්‍ය ඥානෙත් නැති කෙනෙක් කවුද පෘතජ්ජන ඉතින් පෘතජ්ජනයි දෙකට බෙදෙනවා අන්ධ බාල පෘතජ්ජනයයි කල්යාණ පෘතජ්ජනයයි අන්ධ බාල පෘතජ්ජනයා වනාහි බණ අහන්නේ බණ නයාට අඳුකුල වගේ ඒව පෙන්වන්න බෑ පිංකම් පෙන්න බෑ පේන්න බෑ අරක්කු බෝතල් වගේව හරි ආදරේවට ආසයි කවුද අන්ධ බාල පෘතජ්ජනය පව් කරන අය කිව්වොත් ඊට වඩා දෙයක් නෑ පාටියක් කිව්වොත් නටාගෙන යන්නේ නේද සංගීත ප්‍රසංගයක් කිව්වොත් හවස ඉඳන්ම එතන ලෑස් වෙලා ඉන්නවා අයියා අන්ධ බාලයි අන්ධ බාලයි කවුද කල්යාණ බණ අහන කියන එයාට වචන ඇතුන ධර්මයේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එයා කවුද බණ ආපු කෙනෙක් දැන් බණ අහලා කොච්චර හුවත් මදි මොකද Taman දන්නවා කියලා නේ අහන්න ඕන විශේෂයෙන් අපිත් අහනවා මොකද අපි අහන්නේ අපිට වඩා දැනුමෙන් යුතු ස්වාමීන් දේශන අපි අහන්න ඕනද අපිට වඩා දැනුම නැති සහ මේ විකාර කියන කෙනෙක්ගේ බණ අහලා දැන් නේද අපිත් පිරිහනවනේ මම නම් දැන් මේ දවස්වල අහනවා උඩ ඉරියගම ධම්මජීව ලොකු සංසගේ බණ ඒව අහනකොට අපි මුව හත් වෙන තව ටිකක් අපේ වීරිය සම්පදාව ඇති වෙනවා ඉතින් උන්වහන්සේ පුදුම ප්‍රඥාවන්තෙක් ඉතින් ඒ ප්‍රඥාව මැනගන්න අපිටත් ප්‍රඥාව තියෙන්න ඕනේ නැත්තම් තේරෙන්නේ ඒක විශේෂයි අපි යෝජනා කරන ආවින ලොකු සංසගේ බණ අහන්න ආදුනිකයන්ට හරි හොඳයි මොකද උන්වහන්සේ පොඩි ළමයට වගේ කියලා දෙනවා කතන්දර ලස්සනට සහිතවම ඒ කියන්නේ අටුවා සහිතව දේශනාව යන නිසා මේ පොත් ගොඩාක් කියවලා ගන්න ඕන දැනුමක් අපිට නාවින ලොකු සංසගෙන් ලැබෙනවා සතිය විපස්සනාව නිවන් මඟ ගැන ගත්තොත් හිත වේගෙන් එතෙන්ට යන්න පුළුවන් පිරිසුදු අත්තරන් වැනි දේශනා කොටස ධම්මජීව ලොකු සංසය හැමදාම මම දැන් කරනවා මේ දවස්වලත් කරගෙන යනවා සූම් එකේම කරගෙන යනවා කියලා මට ආරංචි වුණා ඒ පණිවිඩය එනවා අපිට ඉතින් මේ මහන්සි වෙන්නේ වෑයම් කරන්නේ මොකටද තවත් එක්කෙනෙක් හරි ගොඩ දාගෙන යන්න නැත්තම් උන්වහන්සේලටත් අපිට උනත් දැන් මම ළඟදී මට කල්පනා වුණා තනියෙන් ගිහිල්ලා කොහරි කුටියක් හදාගෙන හිටියනම් මේ කිසි ප්‍රශ්නයක්
ඒක මතක් වෙන්නේ ප්‍රශ්න වෙනකොට ප්‍රශ්න නැති වෙලාවට මතක් වෙන්නේ නැහැ ප්‍රශ්නයක් කරනකොට තමයි මතක් වෙන්නේ කුටියක් හදාගෙන හිටියනම් ඉවරයි කියලා දැන් ඉතින් කුටි මෙහෙ හදන එකෙන් ඔය දායකෙට්ට කියලා ඒ පැත්තෙන් කුටියක් කොහෙන් හරි හදාගත්තා නම් ඉවරයි නේද වැඩේ නැත්තම් මෙතන වුණත් කමන්නේ මේ පාරෙන් එහා පැත්තේ තියෙන අර ගල් එනවා ඔයක හදාගත්තා නම් අවශ්‍ය වෙලාවට විතර ගවිල්ලා ගියානම් ඉවරයි මෙතනට කියලා හිතිලා තිබුණා නමුත් ඉතින් අයිමත් එක වෙනස් වුණා ඊයේ වෙනකොට මොකද ආයි මේ අරම් බ්‍රේණු කම්ම ගුවනේ මේ මම නැති වුණාම භවණ අඩුන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒක ඒකත් හරියන්නේ නැහැ. ඉන්න එපේ. පේන්න හරි ඉන්න ඕන. එනම් මේ දුරින් ඉඳලා හරියන්නේ නැහැ කියලා මේ වැටහුණා විශේෂ ආදුනිකයන්ට. පරණ අයට නම් ඒක ටිකක් දැන් පුරුදු වෙලා තියෙන නිසා, එයාලා භවණාවෙන්ට ඉහළට ගිහපු අය නිසා සමාධියෙන් එහෙම කරගෙන යනවා. නමුත් ඇත්ත වශයෙන්ම කිව්වොත් හරිම සනීප දෙයක් තමයි තනිව වාසය කිරීම. කිසිම ප්‍රශ්නයක් නැහැ. නින්දා කරන්න ගෙනෙන්නේ නැහැ, බයින්න ගෙනෙන්නේ නැහැ. ප්‍රශ්න විසඳන්න දෙයක් නැහැ. අනිත් අය දාණය වැළඳුවා කියලා හොයන්න ඕනෙත් නැහැ. තමන්ගේ පාඩි පින්ඳ පාති කරගත්තා, තමන්ගේ දාණය වළඳගත්තා. එහෙම දින කිහිපයක් මමත් ගත කළා. මට මතකයි 2010 වගේ 11 වගේ කාලේ පණාමුර පැත්තේ අපේ ආරණ්‍යය තියෙන පරවි කන්ද ආරණ්‍යය. ඒ වැඩ හිටිය පණාමුරේ ආලෝක ආනන්ද කියලා කල්යාණ මිත්‍රෙක් මගේ. ඒ කියන්නේ මම පැවිදි වෙන්න ගිහිපු දවස්වල ගල්දුව වෙන්නකොට අපේ සාවින්නහංශ කෙනෙක් පුහුල්වැල්ලේ වැඩියා. ඉතින් අර මං මතක් කරේ මඟුල් ඇඳුමක් ඔයයක් නේ මට තිබුණේ. ඒක ඇඳගෙන සපත්තු දාගෙන දැන් අර සාවින්නහංශෙත් එක වැඩියා. ගියා. ගිහිල්ලා කුටියකට ගියා පොඩ්ඩක් බලන්න යනකොට එක කුටියක සක්මණක කෙලවර ඉන්න භාවනා කරගෙන මහත්තේ උපාසක මගේ වයස වගේම කෙනෙක්. මං ගිහිල්ලා කතා කරා. අම්මදර නමව නම් ලක්මාල්දක නම වලට ඇබිලිපිටි පණාමුරේම යත්. ඊපස්සේ අපි දෙන්න එතන එදා තමයි යාළු වුණේ. ඊට පස්සේ මම කලින් මහන උනා. එයා ඊට පස්සේ පින්කමට මහන උනා. ඊට පස්සේ දෙන්න අපි ආයි නැවත හම්බුනේ මෙහෙදී. ඒ තමයි පණාමුරේ. ඔය පරවිකන්ද කියන ආරණ්‍ය උන්නාසි තමයි හදලා තියෙන්නේ. එක කුටියක් හදාගෙන එහි ගම් 21කට විතර මම හිතන්නේ පින්ද පාත වෙලා තියෙන උන්නාසි. يعني කිසිම දවසක දාන ගෙන්න ගත්තේ නැහැ හැමදාම උදේ යනවායි කිව්වා අපිට ආරාධනා කරවිල බාර ගන්න සහ ඒ කටයුතු කරන්න ඉතින් ඒතකොට මිනිසුරට ආවා කන්ද උඩ උසයි මේ වගේ නෙවෙයි උස කන්දක් ඉතින් අර පඩි පෙළවල් කපාගෙන ගස් අතරින් මෙහෙම මෙහෙම යන්න ඕන හරි අමාරු වැඩක් සීට් අරන් යනවන කරෙන් අර කුටි හදන්න ඉතින් එහෙම මිනිස්සු වැඩ කළා අපි කිහිප දවසවල බණ අහලා ඒ ගමම ඒකෙන් තමයි මම හිතන්නේ ඔය පණාමුරෙන් අපේ සාන්නාස කෙනෙකුත් මහන උනා දෙන්නෙක් දැන් ටෙක් කෙනෙක් ඉන්න අපේ කවුද සම්බුද්ධ ලෝක සන්නස. ඉතින් ඒවයින් ලැබිච්ච ප්‍රයෝජන. ඊට පස්සේ අපි අතහැරලා දැම්මා මොකද ප්‍රශ්න කිහිපයක් නිසා. දැන් වෙන කට්ටියක් ඇවිල්ලා ඒක හදන් ඉන්නවා. නමුත් ඒ මුල්ලුනේ අර මේ ආලෝක ආනන්ද කියන සයන්නස්. තුන්වසේ පස්සේ ආරංචි වුණා පානම කියන කැලේ අම්පාරෙත් ඒ විදිහට ගිහිල්ලා පින්ඩ පාති කරගෙන ඉන්නවා කියේ. ඉතින් ඒක මමත් අත්දකින්න මම ටිකක් බයෙන් හිටිය බල්ලොන්ට ටිකක් බය නිසා පින්ඩ පාති යන්න අමාරුයි කියන එක මගේ හිතේ තිබුණා. නමුත් ඉතින් කෝට්ටක් හරි අරගෙන මමත් ගියා. බල්ල එනකොට කෝට්ට පිනන බල්ල දුවනවා ඊට පස්සේ. දැන් මොකද බල්ල කෑවොත් අමාරුයිනේ. බෙහෙත් දෙන්න වෙනවනේ. ඉතින් මේ බල්ල කනටට බයයි බෙහෙත් දෙන එකට. නේද 21ක් දෙන්න එපා. මොකද්ද යත්තුනේ ඒක. කොහොම හරි කමන්නේ මමත් වීරය කරලා අරසයන්හන්සේ වගේ මාත් පින්ඳ පාති වැඩි. අර ගල්ගේ වල්ලස්සෙන් යනකොට සමහර අය එහෙන් වලට ගිහිල්ලා සමහර අය කෑම හදලා නැහැ. අර අලුත් අත්දැකීමක්. ඊට පස්සේ මේ පැත්තේ ගඟක් තියෙනවා. පින්ඳ පාති කරගෙන ආයෙ එන්න වෙලාව නැති නිසා සාමාන්‍යයෙන් කරන්නේ උන්වහන්සේ කළ දින එකයි ගංගායන තමයි දාණය වළඳන්නේ. බොන්නේ ගඟේ වතුර. හරිද? අත හොදගත ගඟෙන් වල වැළඳුවා. ඊට පස්සේ තව කුටියක් එයා හදාගෙන ඉන්නේ උස්සන් ගොඩ කියලා කන්දක. ඒ අර ගම පව කරලා අර පැත්තට යනකොට ඒ ගමේ තමයි එක තියෙන්නේ. ඒ ගමනත් තව ළමෙක් මහන වුණා. එයා දැන් මේ වෙනකොට ඉන්න බෝතලේ ආරන්නේ මේ දවස්වල. එයා හොඳට ඉගෙනගෙන දැන් ඉන්නවා. එතකොට ඔය විස්තරය වෙනකොට අර ලොකු ප්‍රීතියක් ඒ දවස්වල ඇති වුණා මේ තනියෙන් ඉන්නකොට කොච්චර සනීපද කියලා. ආරක්ෂාව ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා තරුණ වයස නිසා ඒ දවස්වල. තරුණ කියන්නේ ලපටිම වයස නිසා. දැන් නම් එහෙම බයකුත් නැහැ. දැන් ඉතින් ඕන එකෙක් ආපු දෙන් කියලා ප්‍රශ්නයක් නැහැ ඉන්න පුළුවන්. ඉස්සර බයයි ඉතින් අර තේරුම් මදිනේ. කියන්නේ කෙලෙස් වලට තමයි බය ඒ කාලේ. දැන් එහෙම එකක් නැහැ. දැන් තේරෙනවා මොකද්ද වෙන්නේ කියන එක. නමුත් අර මැටි කුටියක හෝ ඉලුක් කුටියක වගේ තමයි මට මතක හිටියේ. පස්සේ තමයි ඔය සීට් හෙවිලි කරලා හැදුවේ කුටි. ඉතින් ඒ සුවය තමයි විඳින්න තියෙන්නේ අපිට ඇත්තටම. ඉතින් ඒක අතහැරලා දාලා දැන් මේ වෙනකොට අපි ඉතින් ලොකු බරක් ඔලුවට අරගෙන
අනිත් අයවත් දක්කගෙන නිවනට එක්ක යන්න තමයි මේ ආරණ්‍ය හැදුවේ. තනියෙන් නිවන් දකින්න නෙවෙයි, ඒක නෙමෙයි ලොකු ආරණ්‍යයක් හැදුවේ. නැත්තම් කුටියක් හදාගත්තා අර වගේ කන්දක් උඩ හිටිය ප්‍රශ්නයක් නැහැ කාටවත්. වැඩි බණ කියන්නේ නැහැ. එතකොට දැන් ඔය මිත්‍රිගල එහෙම කියන් බණ දන්නේ නැවගේ ඉන්නේ. මොකද ඒවා පට්ටල් කරගත්තොත් ඉවරයි. ගිහිපු ගමන වැඩේ කරන්න වෙන්නේ. භාවනාවට නම් ගියේ භාවනාව වගේ ඉන්නවට. දන්න බව පෙන්වන්න ගියොත් ඉවරයි. ඒක නිසා ඒ වගේ ජීවිතයක නම් අපි යන්නේ අපි අදිෂ්ඨාන කරගන්න වැඩි කාටවත් බණ කියන්නේ නැහැ. හැබැයි වුණාම තියෙයි ප්‍රශ්නෙ යනවනේ කට්ටිය. දැන් අද අර කවුද චන්දිම සාන්නසේ බණ අහලා කට්ටිය දැන් හැබැයි වෙලා ඉන්නේ ඒකට. අර වියපු පැදුර වියපු නැති වගේ වියනවායි කියලා කිව්වා. ඒකට දැන් වහ වැටලා ඉන්න කට්ටිය. එරුණාසුක දැන් මට ආරාධන අපිට ආරාධන අයිත් දන්නේ නැහැ කියලා. නේද? ඒක තමයි බෑ කියන්න නැමතන. නැත්තම් බෑ. ඒකම කියන්න. කොහොමරි මේ කවුරුත් දන්නේ නැති විදියට ආගන්තුක විදියට ගෙවන ඒ ජීවිතයේ ඊටාම සුව බව අපි තේරුම් ගන්නවා. අපිට ඒක නැති වුණාට මම කවදා හරි ඉතින් ඉන්නේ එහෙම ජීවිතයකට යන්න මේ වැඩ ටික බාරගත්තු නිසා එකපාර මට අතහරින්න බැරි නිසා දැන් නැවත කල්පනා කරලා ආයි හිතුවා වීරය කරලා කොහොම හරි අර අම්මගෝ වගේ දිවස් නොවනත් මේ බරජිත්‍ය ඥාන යන්නත් හරි කොහොම හරි ලබාගෙන මේ වැඩේ කරගෙන යන්න ඕන. ඒක නැති නිසා තමයි ඔක්කොම අවුල් ටික තියෙන්නේ. මේ අපිට තේරෙන්නේ නැහැ නේ කට්ටිය. අපි හිතන්නේ ඔක්කොම හොඳයි ඔක්කොම මේ සත්පුරුසයි ඔක්කොම අපි වගේ කියලා අපි හිතනෝනේ නේ. ඒකයි මේ කිව්වේ. කොහොම හරි ඒක තමයි මේ අන්තිමට බලාපොරොත්තු වෙන දේ. තනියෙන් ඉන්න එක. එතකොට මේ තියෙන ප්‍රශ්න වලින් සියල්ලම මං හිතන අඩු වෙනවා. එකම දෙයයි තියෙන්නේ රාග ද්වේෂ මොහ කෙලෙස් ප්‍රශ්න විතරයි. ඒකත් දුරු කරගන්න පුළුවන්. එතකොට මම මේ කල්යාණ මිත්‍රය ගැන කතා කරගෙන ගියා. කවුද? ආලෝකනන්ද සන්නාසි දුන්නාසි දැන් ඔක්කොහේ හරි කැලෑවක ඉන්නවා කියලා මම හිතනවා. දන්නේ නැහැ කොහෙද කියලා. එතකොට අවිජ්ජාව ගැන කතා කරලා අපි කතා කරා කල්යාණ පුතජ්ජනය අන්දබාල කෘතඥය. එතකොට අන්දබාල කෘතඥයාගේ ස්වභාවය අපිට පැහැදිලියි. ආ පිනට කැමති නැහැ, බනට කැමති නැහැ. කල්යාණ පුතඥයා පිනට කැමති, බනට කැමති. එයාට බන ඇහෙනව නම් තමයි කැමති. ඒයි ශ්‍රුතවත් ආශ්‍රාවකය. දැන් අපිත් මේ දේශනාවල් කරනවා, කට්ටිය අහනවා. එතකොට අපි ශ්‍රුතවත් වෙනවනේ. ඒකට ඥානයක් දෙනවා. සුතමේ ඥානං බුද්ධ ඥානව කියන්නේ බුද්ධ වන්දනාදී හවසට කෑගග. තේරුම් බැලුවද ඔකේ පොඩ්ඩක්? එක පාඩ තේරෙන්නේ නැහැ. නමුත් ඒකේ තියෙනවා ඇසීමෙන් ලැබෙන ඥාණය. දැන් මේ කට්ටියට බය නැතුව කියන්න පුළුවන් මට එක ඥාණයක් තියෙනවා. මොකද්ද ඒ? සුත්තමේ ඥාණය. ඒක පොත් කියනාට බය නැතුව කියන්න. මම පොත් කියවලා මට හොඳ සුත්තමේ ඥාණයක්. දැන් පොත් කියවීමෙන් වෙන්නේ සුත්තමේ ඥාණය තමයි. ඉස්සර අහලා විතරනේ දැනගෙන තියෙන්නේ. ඉස්සර ඔය පොත් තිබුණ නැහැ. ඒකයි කියන්නේ සුතේ කියලා. නමුත් සුතේම තමයි වෙන්නේ පොතේනොත්. එහෙනම් කියවන්න පුළුවන් තරම්, අහන්න පුළුවන් තරම්, ඒතකොට අපිට ඇති වෙනවා සුත්තමේ ඥාණය. දෙවනියට සීලමේ ඥාන. අහපු බණ පිළිපදිනා ඊට පස්සේ සීලේ. සීල රකින්නකොට සීලමේ ඥාන. රැයට කන්නේ නැහැ. අර කිව්ව විදියට මල් සොඳ විලවුන් අයින් කරනවා. සතුන් මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ නේ. ආදි වශයෙන් අර එක එක තියෙන පද ටික. ඒව කරගෙන යනවා. එතකොට කියන සීලමේ ඥාන බුද්ධ ඥාන. දෙවනි ඥානෙත් දැන් තියෙනවා. සීලමේ තුන්වෙනි ඥානෙ භාවනාමේ ඥාන. ඊට පස්සේ භාවනා කරනවා. බලන්න පිළිවෙලට තියෙනවා ඥාන 73 තියෙන පිළිවෙල. අන්තිමට තමයි තියෙන්නේ බුද්ධ ඥාන 6. අසාධාරණ ඥාන 6. ඒව අපිට නෑ. ඒව රහතන් වහන්සේලා ලැබෙන්නේ නැතිව ලෞතුරා බුදුරජාණන් වහන්සේට විතරයි. මේ මුල් හරිය තියෙන ටික අපිට ලබන්න පුළුවන්. අභිඥා පහ තියෙනවා ඔකේ. ඒ ඔක්කොම තියෙනවා. එතකොට තේරුණා නේද? සුතමේ කියන්නේ අහනවා කියන කොච්චර වටිනවද? සුතවත් බව. දැන් මම වුණා බණ කියන්නේ ඉගෙන ගත්තේ බණ අහලා. මට බණ කියන්න පුළුවන් වුණේ ගිහි කාලේ. අර පින්කම මේ ටික අපි අයින් කරා. මොකද දිග වැඩි නිසා පරණ පින්කම එක තියෙනවා. ඒකේ මුල්ම දවසේ පැවිදි වෙච්ච ගමන් බණ දෙකක් කියලා තියෙනවා. ඒකම තමයි අපිට හේතුනේ ගල්දුවෙන් එන්නත්. ඒ කරපු වැඩේම. ඒකෙන් අර ඇස්වා කටවහවා වැඩි වෙලා ඉරිසියාකාරයෝ වැඩි වුණා. කවුද ඉරිසියාකාරයෝ? හිටපු සායනසලම තමයි. ඉතින් ඒක තරහ වෙන්න දෙයක් නැහැ. මිනිස්සුයෝ නේද? එක සායනසෙන් පස්සෙ ඔයාලට වැරදුනේ එතන තමයි කිව්වා. ඇයි ඔයාල එදාම කිව්වනේ බණ? ඒකෙන් පස්සේ කෝ ඔය කට්ටිය ඉරිසියා කරන්න පටන් ගත්තේ. අපිට බැරි එක මේ කට්ටිය කරා කියලා. ඉතින් ඒක අපි ඇත්තටම පසුතැවෙන්නේ නැහැගෙන. ඒක කමන්නේ කොහොම හරි කරකැවිලා මේ සුසුක කලාපෙට වැටුණානේ අපි. අර්ධ සුසුක කලාපෙටම නේ කටුගස් තියෙන පැත්තටම අපිට එන්න ලැබිලා. අර පළවෙනිට පැතුණු නිදහස දැන් ලැබිලා තියෙනවා. නිදහස. දැන් නිදහස අහිමි වෙලා තියෙන මේ කට්ටිය ආපු නිසා.
ඇතයි නිදහස හිටියා දැන් පස් පහුගිය කාලේ හරි නිදහස නේ සීලවංශ සීලවංශයි මමයි සීලවංශයි ලොකු ආනන්දසේ මමයි කොහෙන් කරකුවා තුන් දෙනෙක් වගේ තමයි අපි හිටියේ එනේන කට්ටි යනවනේ ඉන්නෙත් නෑනේ ඒ නිසා මේ ඒකත් හොඳයි ඒක නරක නෑ බෑ දායකයෝ ටිකක් ඥරුඥරු ගානෝ දානි දෙන්න කට්ටි නෑ කියලා එච්චර ඇදිමුනේ ප්‍රශ්නෙකට ඒ කාලේ හොඳ නෝන පහල්වන දාන ටික නවත්තල වියා ගන්න අපරාධ නේද අනිත් එක තමයි අර හදපු කුටි වල වහල් වල ගල වෙනකොට ටිකක් දුකක් තිබුණා ඒ නිසා ඒවරක් ගන්නත් කවුරු හරි ඕනේ කියලා හිතනවා එක පැත්තකින් දැන් නමුත් ඊට පස්සේ දැන් අර පටන් අරන් තියෙන අපිට ස්ලැබ් දාන්න ඒවට ඒක වහල වගේම තමයි හදන්නේ මේ සිමෙන්තියෙන් ඔය එතකොට ඒක හැඩයි සහ මේ රිලව් කොච්චර උඩ පැන්නත් අපි බය නැහැ ඒකේ උඩ පණියවිල බලන්න කඩන්න පුළුවන් නම් කැඩෙන්නේ නැහැ ඉතින් ඒ විදිහට තියෙනවා ඉතින් එතන ඒ කාලේ තිබුණයි විවේකේ නමුත් දැන් එන්න එන්න විවේක අඩු වෙනවා මොකද මේ අරකෝ වගේ උපාසිකාව බොහෝ දෙනෙක් නම් යෝජනා කරලා තියෙනවා අපි එනවයි කියලා ඒ එනකොට ওই ගල්ලෙන පිරේවි ඉස්සෙල්ලම ඊට පස්සේ මේ කාමර ටික පිරිනවා ඊට පස්සේ තම තමයි කුටිවලත් ඉඩ දෙන්න සිද්ධ වෙනවා තනියෙන් ඉන්න ඕනේ කියලා කියන්න බෑ කාටවත් මොකද ඉල්ලුවොත් දෙන්න වෙයි ඒක දැනට අනුග්‍රහ කරන්න මොකද ඉඩ කඩ පහසුකම් මදි නිසා වැඩි වුණොත් නම් තාම කියන්න බෑ අවිනිශ්චිතයි මොකද ස්ත්‍රී චිත්තේනේ හුලඟ වගේ වෙනස් වෙනවනේ ඔය කියන එකම දා අනිත් පැත්තට හැරෙන්නේ නේද ඔව් කිව්වා වගේම ටික දවසක් යනකොට මොකක් හරි සෙට් වුණොත් තව එකක් ඒකට යනවා ඊට පස්සේ වැරදි දෙයක් කරන්නේ දැන් මේකට එන්න හිතන් ඉන්නකොට තව ආරාමයක් හම්බ වෙන්න පුළුවන් ඒතොර හිතන මේකට වඩා ඒක හොඳයි කියලා හිතුවොත් ඒකට යනවා ඒක මේ අපිට තරඟයක් නෑ ගියපු දෙයක් ආවොත් අපිට සිද්ධ වෙනවා යාට ඇඳක් දෙන්න මෙට්ටයක් කොට්ටයක් ඒ ටික දෙන්න වෙනවා සහ කෑම බීම දෙන්න වෙනවා එච්චරයි වෙන මොකුත් බරක් නැහැ අපිට ඉතින් ඕක තමයි ශ්‍රුතවත් භාවයේ තියෙන වටිනාකම අහන කොට තමයි එයා අවබෝධයට පත් වෙන්නේ එයාට කියන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක එයා ටිකක් දියුණු කාට වඩා අන්ධ බාල ෘතජ්ජනයට වඩා එයා යටින් ඉන්න කාටද සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට යටින් ඉන්නවා දැන් අපි යටින් ඉන්නේ එක්කෙනෙක්ට ඒ තමයි සෝවාන් ආරයන්වසර වැඩි මෙතන ඉන්න හැමෝම සෝවාන් ආරයන්වසර වඩා යටින් ඉන්නේ. ඒකට එයාලා බලන් ඉන්නේ මොන පැත්තද? ශ්‍රුතවත් භවෙන් යුක්තයි. අහලා තියනවා බන්න දන්නවා. ඒක පිළිපදින්නයි මේ උත්සාහ කරන්නේ. ඇහුවට මදි පිළිපදින්නත් ඕන. ඒ කියන්නේ කරන්න ඕන. කරන බණ කියලා මේකට කියන්නේ. කියන බණ විතරන්නේ කියන්නත් ඕනේ, බෙ කරන්නත් ඕනේ. දෙකම තියෙනවා. කියන අයට විතරන්නේ අහන අයටත් ඒක අදාළයි. ඒතර දෙගොල්ලොම ඒ වැඩේ කරගෙන යමු. එතකොට අපිට ප්‍රතිඵල එනවා. නැත්තම් මිනිස්සු බණ අහනවනේ. ඔය දැන් අපි ටීවී එකේ බණ කියන ගියාම එනවනේ සුදු ඇඳගෙන සාරි ඇඳගෙන නේ තොල් පාට කරම්ප වනෝල්ල එන්නේ. ඇයි කැමරාවට පේනවනේ. එතෙන්දී ඇහුවට නැගිටිනකොට මතකද උන්ට එකක්වත්? මතක නැහැ. එයාලා කියන අපි ටීවී එකનો බලනවනේ. ප්‍රශ්නයක් නැහැ. දැන් මේ සැරේ බණ නම් ඒ කියන්නේ දම් සතර රූපය නේ පස් පාරක් පේනවනේ පස් පාර. පස් පාරක් විතර බොරුළු පාරක් නෙවෙයි. මොන පාරක්? පස් වතාවක්. පාරක් කොහොම වැරදුනා නේ. පස් වතාවක් පෙන්නකොට දැන් එකක් තමයි ඉන්ද්‍රාලෝක සංඥාසයේ මූණ නිතර නිතර පේනකොට මිනිස්සුන්ට දැන් පත්තියන්ගෙන අර කණ්ණාඩි දාපු මූණ පොඩ්ඩ ඒක මතකයි දැන් ඊට පස්සේ ඒක දකින්න නැතුව බැරි වෙනවා ඊට පස්සේ ආයේ සිසිල් මහතෙර කතා කරලා අපිට ආයේ බලන්න ඕන එහෙනම් 30000ක් දෙන්න අපි බලලා පෙන්නන්න ඊපස්සේ ඉතින් ආය යනවනේ එහෙම ඉල්ලනකොට අපිට සිද්ධ වෙනවා ගිහිල්ලා ධර්මදේශනාව කරන්න ඉතින් මේ පහෝගිය දවස් ටිකේ කරපු සියලුම දේශනාවල මම මේ ආරණ්‍ය ගැනත් භාවනා වැඩසටහන ගැනත් කිව්වා. ඒක නිසා තවත් ආච්චිලා ටිකක් සූදානම් වෙලා ඉන්න එන්න ඕනේ කියලා. නවතින්න නෙවෙයි හොඳයි බය වෙන්න එපා. ඇවිල්ලා පොඩ්ඩක් ටික දවසක් ඉඳලා කාලා බීලා යන්න තමයි යලින්නේ. භාවනා කරගෙන ඒක අන්තිමට. අනේ ඒක තමයි ඉස්සෙල්ල තියෙන්නේ. අනේ බෑ ඔක්කොටම කලින්නේ කාලා තමයි භාවනා කරන්නේ. ඉතින් ඒක අපි හිතන අපිට නොමිලේ ලැබිච්ච වාසනාවක්. මොකද ප්‍රචාරණය කියන එක ඒක අපේ අතින් කීයක් අවියදම් වෙලා නැහැ. නමුත් ඉතින් ඒ දේශනාව අතරතුර මමත් දක්ෂ වුණා මගේ වැඩෙත් කර මාකටින් පාරකුත් දැම්මා. ඒ ඔය ඇඩ් එක දැන් වෙනම දාන්න ගියා නම් ගාණක් ගෙවන්නත් ඕනේ. මම ඒ වෙලෙන් දැන්නීම මැදදි දානවා. මේ මෙහෙම භාවනා කරන්න කැමති අයට අපි මේ වැඩේ විශේෂ උපාසිකාවන් ට කියලා කියන්නේ. තොට් උපාසිකාව තමයි කුලප්පුලා එන්නේ. උපාසක මහත්තුරු හරිය අඩු කුලප්පු වෙනවා. මොකද එයාලා කුලප්පු වුණාට වැඩක් නැහැ. වැඩිකල් කුලප්පුව තියෙන්නේ. එනවා ටික දවසක් ඉන්න බුලත් පිට කනවා යනවා. ඒ වගේ තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් අපි හිතුව උපාසකයන්ට තැන නොදී අපි උපාසිකාවන් විතරක් තැනක් දෙනවායි කියලා. දෙ එක්කෙනෙක් විතරයි ඉන්නේ. යා මංජුල මහත්තයා බය වෙන්න එපා. ආයලවන්නේ. යා ඉතින් හොඳින් වැඩ කරගෙන මම හිතන්නේ උපාසිකාව ටික රැකගෙන ඉන්න. ආරස්සා කරගෙන. නේද? අපි නැති වෙලාවට බලා ගන්න ඕනේ කට්ටිය. ඒකට තමයි යා ඉන්නේ.
බට කරනොත් හදන්න වහලවල කරනොත් ඒව හදලා දෙන්න ඒව තමයි යට තියෙන. ඒ වගේම භාවනාවත් කරගන්න හොඳේ වහලවල වල නැගලා ඉඳලා හරියන්නේ නැහැ දවසෙම. මන භාවනාවත් කරගන්න. ඔන් දැන් කිව්වා අවිද්‍යාව ඇති වෙනවා වැඩි වෙනවා එන්න එන්නම කාටද අන්ධ බාල පුතාචනයට. අන්ධ බාල පුතාචනයට තරං අවිද්‍යාව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කරන්නේ නැහැ. නැත්නම් සුතවත් කිව්වා අපි අපේ වචනෙකොත් කල්යාණ පුතාචනයට පුතාචන වුණත් අච්චර අවිද්‍යාව වන්නේ නැහැ. ඊට වඩා අඩු වෙනවා සෝතාපන්න ශ්‍රාවකයාට අවිද්‍යාව. ඊටත් වඩා අඩු වෙනවා සකදාගාමි වෙනකොට. ඊටත් වඩා අඩු වෙනවා අනාගාමරට නැත්තරම නැති වෙනවා රහතන් වහන්සේට. එන රහත් වෙනතුරුම අවිද්‍යාව අංශු මාත්‍රයක් හරි තියෙනවා. අනුසේ වශයෙන්. ඒක නැති වෙනවා. එන ඒක තියෙන නිසා තමයි කර්ම කරන්නේ. අර අවිද්‍යාව තියෙන නිසා තමයි කුසල් කරන්නෙත් අවිද්‍යාව තියෙන නිසා. අකුසල් කරන්නේ අවිද්‍යාව තියෙන නිසා. පටල ගන්න එපා ඒක හොඳේ. අවිද්‍යාව තුල ඉඳගෙන තමයි කුසල් කරන්නේ. ඒ වෙලාවට අවිද්‍යාව නැති වෙන්න පුළුවන්. නමුත් අවිද්‍යාව තාම හිතේ තියෙන කෙනෙක් තමයි කුසල් කරන්නේ. නැත්තම් රහතන් වහන්සේට කුසල් කරන්න පුළුවන් වෙන්නේ නැහනේ. පුඤ්ඤ පාප පහිනස්ස කියලා කියන්නේ. රහතන් වහන්සේට පිනුත් නැහැ. පෞත් රැස් වෙන්නේ නැහැ. විපාක තියෙනවා. පරණ විපාක තියෙනවා. දැන් නමුත් කියනවා කීනම් පුරාණ නවන්නති සම්භවං කියලානේ. තරණ කර්ම ගෙවි ගියාය නව කර්ම රැස් වෙන්නේ ඒ කොතනද? පිරිනිවන් පානසනේ. පරිනිබ්බන්දේ දීරා යතයන් පදීපෝ. ඒක කියන්නේ අර කියන්නේ. එතෙන්ටම තමයි ගලපලා තියෙන්නේ ප්‍රදීපා පහනක්සේ නිවිලා ගියා. පිරිනිවන් පාන රහතන් සුණාසෙ නිවෙන්නේ මොන වගේද? පහන නෙවුණා වගේ කියන්නේ. දැන් පහන නෙවුණම හොයන්න පුළුවන්ද කෝ දැල්ල කොහෙද ගියේ කියලා හොයන්න බෑ. ඉතුරු වෙන්නේ මොනවද? පහනයි වැටියයි. රහතන් වහන්සේ ඉතුරු වෙන දේවල් තියෙන මොනවද? ශරීරය. ශරීරය ඉතුරු වෙන. ඊට පස්සේ ඒකට දැන් භාග්‍යතුන් වහන්සේ ඉතුරු වුණා නේ. වන්දනා කළා සතියක් තිස්සේ. අන්තිම දවසේ සුවඳ දරසයකට දාලා ආදාහණය කළා. ධාතු ඉතුරු වුණා. ඒව තමයි ඉතුරුනේ. අර හිත නැහැ. හිත අවසන්. එන එකයි කිව්වේ කීනම් පුරාණ නවන් නැති සම්බව. රහතන් වහන්සේට ආයේ නැවත කර්ම සකස් වෙන්නේ නැහැ. බව කර්ම නැහැ, භවේ නැහැ. ඒ නිසා ಜಾති නැහැ. හරිද? අපිට ಜಾති තියෙන, භව තියෙන, ඔක්කොම තියෙනවා. නැති දෙයක් නැහැ. ඔක්කොම ටික. දැන් අපිට මොනවද තියෙන්නේ කියලා හෙව්වොත් කවුරු හරි බය වෙන්න ඕනද? සල්ලි නැතත් බය වෙන්න ඕනේ. මොකද අපිට තියෙනවා. මොනයි? අවිජ්ජාව තියෙනවා. සංඛාර තියෙනවා, විඥාන තියෙනවා, නාම රූප තියෙනවා, ආයතන හය තියෙනවා. කිසි අඩුවක් පාඩුවක් ආයතන හයම්ම තියෙනවා. කිසිම අඩුවක් නැහැ. හයේ ඕන තරම් රූප ගලනවා නේ? කෝටි ගණන් රූප. එක රූපයක් දැකලා ඇති කියලා කියන්නේ නෑනේ. ඕන තරම් බලනවා. එහෙම සීමාවක් නෑ. එහෙම අපි එක්කෙනෙක් දිහා බලලා නවතිනවා කියනවනේ ඒක බොරුද ඇත්තද? බොරු. පට්ටපල් බොරු. බලනවා. බලන්න පුළුවන්. ඇස් පේනකම් බලනවා සහ බැලෙනවා සමහර විට. ඔය යන හැටි දැක්කම එහෙම සමහර අය. විශේෂයෙන් උපාසක මහත්තුරු බලනවා. හැරි හැරි බලනවා. ගෑනු අය හොරාට බලනවා. ක්‍රම දෙකන්නේ තියෙන්නේ නේද? වාසිකා එයා දන්නවනේ. වයසට යනකොට තේරෙනවනේ. ඒ කියන්නේ පිරිමි අය තමයි හැරි හැරි බලන්නේ. ගෑනු අය බලන්නේ හැංගිලා. හොරාට බලනවා. එතකොට අහුවෙන්නේ නැහැ. නමුත් දෙගොල්ලම මොකද කරලා තියෙන්නේ? උගුරට වරා බෙහෙත් බීලා තියෙනවා. අපි කෙලෙස් නැති කර ගන්න අය කොට කෙලෙස් මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒක නැති වෙන ප්‍රතිපදාව තමයි දැන් අපි මේ ඉන්නේ. ඒකට තමයි භාවනාව කරන්නේ. භාවනාවෙන් විතරයි අපේ කෙලෙස් නැති වෙන්නේ. නිකන් නැති වෙන්නේ නැහැ. දැන් බලන්න භාවනා නොකර ඉන්න බලන්න මේක හැමදේම සතියක් මොකද වෙන්නේ කියලා. ගෙදර යනවා. ගෙදර යන්නේ හිතෙනවා. ඇයි මේ මෙතන ප්‍රතිඵල එන්නේ ඊට පස්සේ? සමාධියක් නැ, සතුටක් නැ. නිකන් නැති කෙලෙසුත් එන්න ගන්නවා. කුලප්පු වෙනවා. කුලප්පු වුණාට පස්සේ ඊතන ටෙලිෆෝන් එකක් තිබුණා නම් බණ ටිකක් හරි අහන්න තිබුණා. ඒකත් නැ දැන්. ටෙලිෆෝන් එක ගන්න ක්‍රමේ මතක් වෙනවා. එහෙනම් ගෙදර ගියෝ ටෙලිෆෝන් එකේ දේවි. ඊට පස්සේ ඉවරයි. ඊවසේ ටෙලිෆෝන් එක උස්සගෙන යනවා ගෙදර. අර ආපු වැඩේ කෙරෙන්නේ කෙරෙන්නේ. එහෙනම් භාවනාවෙන් තොර වෙච්ච ගමන් මහානකමත් නැති වෙනවා. මොන මෙතන වාඩි වෙලා විතරක් භාවනා කරාට මදි. හොඳේ වාඩිලා කරාට සමහරට හිටගත්තුම කෙලස් වෙනවා ඊට පස්සේ. දැන් වාඩි වෙලා ඉන්නම කෙලස් එන්නේ නැහැ. හිටගත්තු ගමන් කෙලස්. වාඩිලා ඉන්න කණුන්ගේ හොයන්නේ නැහැ. හොයන්න බෑ නැස් පියන්නේ ඉන්නේ. හිටගත්තු ගමන් හොයනවා. තොරක් මොකද්ද ප්‍රායෝගික වෙන්න ඕනේ? වාඩි වෙලා කරපු භාවනාව හිටගත්තම තියෙනවා. හිටගත්තම අපි අපේ වැඩ විතරක් බලන්න ඕන. විශේෂයෙන් අපේ කය දිහා බලන්න ඕන. අපේ ඉරියව් ටික දිහා
මානසිකාර කරන්න ඕන සතිය පවත්වා ගන්න කියලා මෙතන කියන්නේ නෝකුත් නෙවෙයි. ඒතට වැඩි දියට තේරුම් ගන්න එපා. අත්‍යවශ්‍ය දෙයකදී හොයලා බලන්න. මම කිව්වා ඇදකුද හොයන්න යන්න එපා. ඇදකුද හොයන්න ගියොත් භාග්‍යතුන් වහන්සේම දේශනා කරන තමන්ට ලැබෙන දෙයක් නැහැ. පිරිහීමක් විතරයි. මොකද මේ ලෝකේ ඇද නැති කට්ටිය ඉන්නවයි. පෘථජන ලෝකේ ඇද නැති අය නැහැ. අපි හැමෝම ඇදයි. අප මගෙත්තරද තියෙන ඔබෙත්තරද හැමෝටම තියෙන එකක් හරි තියෙන. ඒ වැරද්ද අල්ලන්න ගියොත් එහෙම අපිට නිවන් මඟ අතහැරෙනවා. සසරට අපි වැටෙනවා. එතකොට ඒවා තිබුණා. ඒවා ඇති මේ මිනිස්සු හදාගනි. අපිට තියෙන අපේ ධර්ම මාර්ගය දිනු කරන් යන්න එච්චරයි. මිනිස්සා 100ට 100ක් නිවැරදි අය නැත. සම්ක පුළුවන් තරම් උපරිම මට්ටමින් නිවැරදි වෙන්නේ අපි මේ උත්සාහ කරගෙන යන්නේ. වැරදි අඩු කරගමු. එතකොට හරියනවා. අවම කරගමු. දැන් කෙලින්ම අපි ආයතන වලට ගියා. නමුත් ආයෙ එන්න ඕනේ මේ පැත්තට. මොකක්ද තියෙන්නේ? අවිච්ඡාපච්චය සංකාර. අවිද්‍යාව මත ඉඳගෙන තමයි පින් රැස් කරන්නේ. පින මේ වගේ කියනවා. අලෝභ, අද්වේෂ, අමෝහ. එතන අලෝභය දෙනවා. තරහ නැති බව හේවත් මෛත්‍රිය දෙන පින්කමකදී අමෝහේවත් ප්‍රඥාව යෙදෙන්නත් ඕන. සමාඩ යෙදෙනවා. යෙදෙන්නේ යදී යුතුයි කියලා කියන්න බෑ. ප්‍රඥාව තියෙන කෙනෙක් නම් විතරක් අමෝහේ යෙදෙනවා. හැබැයි එයා ඇතුළේ තියෙන මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම කියන පුදජන භාවය තියෙනවා. පුහුදුන් තාම ඒ පුහුදුන් භවයේ ඉඳගෙන එයා ඒෂණයට විතරක් අවබෝධයක් ඇති කරගන්නවා පිනේ ආනිසංස. පිනෙහි වටිනාකම් නැත්තම් සත්‍ය අනිත්‍ය බව আদি මොකක් හරි වෙන්න පුළුවන්. අපි දානයක් ගන්නකම තේරෙන. එතකොට මම මෙහෙම කිව්වම තේරෙන්නේ නැහැ. මෙහෙම තේරේ. දානයක් දෙනකොට එයා සලකන මහා සංඝරත්නයේ ගුණ. දානි දුන්නම සුගති සම්පත් ලැබේ. දානේ නිවනට පාරමිතා වේ. දාන පාරමිතා වේ. ආන්න එහෙම ඉතනක විතරයි මෙතන අමෝහය කියන්නේ. නැතුව දුක්ඛ සත්‍ය අවබෝධ වෙච්ච එකක් නෙවෙයි. හොඳේ. ඒ නිසා අවිද්‍යාව තියෙද්දිම එයා අමෝහය ඇති කරගන්නවා පින්කම ගැන. ඒ අමෝහ චෛසිකේ කුසල එකක් සෝබනයි. ආදේශය දාන දෙනකොට තරහින් දෙන්නේ නැහැ, මෛත්‍රියෙන් දෙනවා. දැන් දානේ හදපු අය කොහොම හැදුවේ? බුදු ගුණ, දම් ගුණ, සං ගුණ දැනගෙන අමෝහයෙන් ඒ වළඳන අනිත්‍යය ඒ කට්ටිය ආවේ නැහැ කියලා වෛර කරන්න නැතු. අනේ සුවපත් වේවා කියන අදහසින්නේ. පොල් ගාලා දුන්නේ නැහැ කියලා තරහ වෙන්නේ නැතු, පොල් මෙදිකුවේ නැහැ කියලා තරහ ගන්න නැතු. තනියෙන් හරි වැඩේ. සීලවංශයෙන්ම එහෙම තමයි කරන්නේ. ආඩ අවුරු ආවත් එකයි නාවත් එකයි ආවොත් එහෙම නැත්තන් ගොඩක්ම හොඳයි කියලා යනන් හිතන්නේ. මොකද මට ලේසි වැඩේ කියලා තනියෙන් කරන එක උමත් එක ලේසි තමයි. එතකොට උපදේශක වැඩුවිනේ. ඇති පදමට තුන පහ දානවා. යාට ඕන තරම් මිරිස් දානවා. ඒක එයාගේ පදමට දාන්නේ. අය එන කාගේ පදමට නෙවෙයි. වැඩියෙන් තියන්නේ නැහැ නිසා තුන පහ වුණා. මොකද අහුවෙච්ච තරමක් දානවා ඊට පස්සේ නේ. එහෙම එකක් වෙන්න පුළුවන්. පොල් වුණත් අපි වැඩි එළියේ තියන්නේ නැහැ. මොකද අහුවෙච්ච තරම් ගානවා ඊට පස්සේ. මෙච්චර පොල් මොකටේ කියලා හිතනවනේ අපිට. එහෙම නැහැ. හොඳේ හරි. ඒතකොට ලස්සනට වැඩේ කරගෙන යනවා. ඒත් ඒ වෙලාවේ ආඩෙනවා මොකද්ද? කරුණාවක්, මෛත්‍රියක්, අර කෑම කන අය ගැන. දානේ වළඳ නැහැ. මෙතන නම් දානේ වළඳ නැහැ ගැන මෛත්‍රිය. විශේෂයෙන් ලොකු සාන්නාසයෝ සීවේයි, පොඩි සාන්නාසයෝ සීවේයි. අනිත් කට්ටියගේ සේවය තේ දෙන්නවා තමයි සීවෙන්නේ ගොඩක් වෙලාවට. මොකද එතනින් ලකුණු ටිකක් හරි ලැබෙන්නේ. නේද? ලකුණුත් ඕනේනේ. දැන් මේක පවත්වගෙන යන විභාගේ පාස් වෙන්න නම් ලකුණු වැඩි වෙන්න ඕන. ඒ නිසා ලකුණු වැඩි කරගන්න බොරු කරන්න ඕනේ නැහැ. ඇත්ත කරගෙන ඉන්න. එතකොට ඉබේටම තමන්ට ලකුණු ටික වැටෙනවා. මේ මෙතන දානේ වලඳන්න හරි ඊළම්පස වලඳන්න හරි මගේ අපෙන් ලකුණු දා ගන්න ඕනේ නැහැ. කොහොමත් අනිවාර්යෙන් ඒව ලැබෙනවා. දෙන්නේ නැතුව ඉන්නේ. තවන්ට අවශ්‍ය පහසුකම් ටික සුදුසු පරිදි ලැබේවි. ඒවට අවංක වීම විතරයි අවශ්‍ය වෙන්නේ. බොරු කිරීම අවශ්‍ය නැවේ. අවශ්‍ය නැහැ. බොරුක ලහුණොත් තිබුණු ලකුණු පහත් ඍණ පහ බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අහුවෙන්නේ නැති වෙන බොරු කරන්න බැහැ කවදාවත්. අහුවෙනවා කවදාවත්. ඒ නිසා හොඳම දේ බොරු නොකර සිටීම. ඇත්තෙන් ජීවත් වෙන්න. Tamanට තියෙන්නේ මොකද්ද? ඒක පෙන්වන්න. එච්චර ඒ ඇති. තියෙන්නේ මොකද්ද කිව්වේ? මේ එක එක જાති නෙවෙයි හොඳේ. ඒ තියෙන ගුණේ. ඒක පෙන්වගෙන කටයුතු කරන් යන්න. එතකොට ප්‍රශ්න වෙන්නේ නැහැ. එහෙනම් මේ සංස්කාර කියන එක අපි තේරුම් ගන්න ඕනේ. පින කියන එක සංස්කාරයක්. පව කියන එක සංස්කාරයක්. එහෙනම් යෝජනා කරනවා සමහර හාමුදුරුවෝ පින සංස්කාරයන් නම් නිවන් දකින්න පින් කරන්න හොඳ හොඳ නැහැ කියලා. ආන්න වරද්දගත් දැන. සංස්කාරයෙන් සංස්කාර නැසීමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන. ඒ සඳහා පින තමයි උපකාර වෙන්නේ. පින නැත්තම් නිවන් දකින්න බෑ. පිනම තමයි ඕනේ නේද? පින මදි නම් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. පින වැඩි අයට තමයි නිවන් අවබෝධ වෙලා තියෙන්නේ. එහෙනම් පිනෙන් පිරෙන්න ඕන. කොච්චර කරද දාන 1000ක් දුන්නොත් ඇති වේද? මදි. ඒත් මදි. එහෙනම් කොච්චර දන් දුන්නත් මදි.
ඔච්චර සිල් රැක්කත් සෑහෙන්නේ පමදි කොච්චර භාවනා කරා තව මදි කොච්චර බණ ඇහුවත් මදි තව කෙලස් තියෙන දැන් මේ ටික අහනකොට හිත සුවපත් වෙනවා නමුත් නැති වෙලාවට සුවපත් වෙන්නේ නැන්නේ ආය අහන්න ඕනේ නිසා නැවත නැවත අහන්න ඕන එහෙම නැත්නම් බණ අහන්න උපකරණ නැති නිසා දැන් මොකද්ද පිළියම එකට පොත් පොත්වල දින් බණ තමයි දැන් මේ සයනසල බණ කියන්නේ මොනව බලලයි පොත් බලලානේ උගු උපදින කොට ගෙනාවෙත් නෑනේ අවබෝධ කරපුවත් නෙවෙයිනේ ඔය අත්දැකීම් ටික නම් අවබෝධෙන් කියන්නේ නමුත් අර ධර්ම කරුණු ටික ඔක්කොම තියෙන පොතේ ඒ නිසා කෙනෙක් හිතුව මම දන්නවා මම තමයි ලොක්කා කියලා හිතුවොත් ඒ තරම් මෝඩයෙක් තවත් ඉන්නවද ඕනේ බලන්න ධර්මයේ හොඳටම දන්න සයනසගේ උපමාවක් තියෙනවා අපේ සාසනේ ඒ තමයි ආනන්ද මහෞත්තමයන් වහන්සේ උන්නාස කියන මෙන්න මෙහෙම කතාවක් තේරගතාවේ තියෙන ලස්සන කතාවක් යම් කිසි ධර්මයේ දන්න කෙනෙක් දන්නේ නැති කෙනෙක්ව පහත් කළා හිතනවා නම් මට යව පේන්නේ හරියට පහනක් අතේ තියාගෙන ඉන්න අන්ධෙක් වගේ මොකද්ද ලස්සන උපමාවන්නේ තේරුණාද දන්නේ උපමාව පහනක් තිබුණත් අන්ධයට ඇති වැඩක් තියද අතේ පහන හැබැයි ඇස් පේන්නේ ඒ අල්ලන් ඉන්න පහන එළියට එන අනිත් අයට ඒ වගේ අර ධර්මයේ දන්න කෙනෙක් හැබැයි ආ අනිත් අයට නිඳා කරනවා නම් උඹලා දන්නේ මම තමයි දන්නේ කිනා කියලා ඒක හොඳ දෙයක් නෙමෙයි යාන්දෙක් එයාට ධර්මයෙන් ගන්න දෙයක් නැහැ සමහර තරුණ හාමුදුරුවෝ අද ඉන්නේ යාලා මේ හොඳට ධාරණ ශක්තිය තියෙන අය අපේ නම් දැන් අර සෛල ගෙවිල ගිහිල්ලා අපිට දැන් අපි නාකිනේ අපිට මතක නැහැ ඒ නිසා අපිව පම්පෝරි ගහන්න යන්නේ අපි දන්න විදිහට බණ ටිකක් කියාගෙන අපි පාඩු ඉන්නේ නමුත් ඒ කට්ටිය හැමෝම යාලා හොඳට පොත්පත් පෙරලලා දැන් නම් ඇප් එකක් දාලා තියෙනවා කම්පියුටරෙන්ම තමයි උගන්වන්නෙත් ඒවා මේම පේන්නන මේ තැන්වල අටුවා මෙහෙම තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන් මේක තේ හොඳයි දක්ෂයිනේ. මොකද එයාට හිතුණා මම තරම් කවුරුත් දන්නේ නැහැ කියලා. අන්න එතනදයි විපත තියෙන්නේ. එහෙම නැතුව තමන් අනතමානීව දන්න දේ අනිත් අයට කියා දෙන එක බොහොම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳ දෙයක්. තමන් නිකන් නිදා ගන්න ඩොඩා කාලා බීලා තව කෙනෙක්ට ධර්ම කරුණක් කර කියා දෙන එක වටිනවා. ඒක තවත් ලෝකවාසී සත්‍ය සුවපත් වෙන හැබැයි චේතනාව හොඳ වෙන්න ඕන. අනිත් නිකායන් අනිත් ආයතන අනිත් ඒවාට වඩා මම ලොක්කෙක් වෙනවා කියලා ගියොත් නම් එතනම තමයි විනාශය තියෙන්නේ. ඒ නිසා පුද්ගලිකව තමයි එකලාව මේ වැඩේ කරගෙන යන්නට ඕන. එතකොට තමයි ඒකේ ආනිසංශ වැඩි. එහෙනම් මේ ප්‍රසිද්ධිය එන්න තමයි ගොඩක් ස්වාමීන් වහන්සේලා පිරිහුණේ. ඒ නිසා නාවින ලොකු ස්වාමීන් වහන්සේගේ ක්‍රමයේ තමයි ප්‍රසිද්ධිය හොයන්නේ නැහැ. ප්‍රසිද්ධිය උන්වහන්සේ හොයාගෙන ආවා ඒක වෙනම දෙයක්. ඒ සීලය නිසා සිල් ගුණ රකින්නකොට ඒක වෙන දෙයක්. අපි දන්න එක චරිතයක් තමයි ගංගොඩවිල සෝම කියන ලොකු ඒ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඔය තරුණ කාලේ විහෙරගල කියලා ආරණ්‍යයක් තියෙන අම්පාරේ එහෙ තනියෙන් ඉඳලා තියෙනවා. පිණ්ඩපාත කරලා තියෙනවා. ඒ වගේම පාගමණින් ඇවිල්ලා තියෙනවා කොළඹට. ඔය ඔක්කොම කරලා තමයි ඒ කරන අතරේ උන්වහන්සේ තුන් පාරක් ත්‍රිපිටකේ කියවලා තියෙනවා. නැවත නැවත තුන් පාරක්. සම්පූර්ණ ත්‍රිපිටකේ තුන් වරක් කියවලා තියෙනවා. ඒකම සම්නද්ද වෙලා තමයි අන්තිමට එළියට බැස්සේ බණ කියන්නේ. මුලින්ම ටීවී එකට ආව නන පහණේම කළා ඉස්සර ඒ කාලේ. ඉතින් ඒක කරනකොට මේක හරියට වැදුනා මිනිස්සුන්ට. පුදුම වැදිල්ලක් වැදුනේ. ආයේ ඉතින් පිස්සු වැදිලා වගේ. හැම ගමටම ගෙන්නුවානේ. මම අපේ ගමටත් ගෙන්නුවා ඒ කාලේ වාහනේ. ඉතින් අනුන්ගේ වාහනයක තමයි එන්නෙත්. ඇවිල්ලා ඔක්කොම පිරිකර ටික පන්සලටම දීලා යනවා. අරන් යන්නේ නැහැ. ඒයි මිනිස්සු හැදුනේ මොකද ඒ වහලා. රහස තමයි උන්වහන්සේ හිතේ ගුණධර්ම තිබුණා. ලාමක තණ්හාව තිබුණේ නැහැ මම ලොක්කෙක් වෙන්න ඕන මම ප්‍රසිද්ධ වෙන්න ඒව තිබුණේම නැහැ අන්තිර උන්වහන්සේ ජීවිතේ පව නැති වුණේ උන්වහන්සේගේ කතාබහ වචන නිසා ලෝකෙට කරපු ඒ කියන්නේ කරුණාවෙන් තමයි කරේ නමුත් මිනිස්සු වරදවා ගත්තා ඒක විශේෂයෙන් දේශපාලන අධිකාරිය විසින් වරදවා ගත්තා එයාලා හිතුවේ මේ බලය අල්ල ගන්න තමයි මේ හාමුදුර එන්නේ කියලා ඊට පස්සේ අපවත් කෙරෙව් සූක්ෂම නමුත් උන්වහන්සේගේ ජීවිතේ ශ්‍රේෂ්ඨද නැද්ද හිටපු අවුරුදු 56 ශ්‍රේෂ්ඨයි බත් කකා නිදාගත්තට වඩා වටිනවනේ ගමෙන් ගමට වැඩිය කිය බන හිතේ තියෙන ඒ දක්ෂතාවය නම් ආයි කියන්න වචන නැහැ දෙයක් තැනට ගැලපෙන්න කියන හැටි සමාඩ විහිළුවෙන් කියන වෙලාවලුත් තියෙනවා දැන් මේ විහිළු කරන්නේ බන නොදන්න කෙනෙක්ද නැහැ ධර්මායතනෙට ගිහිල්ලා බන ඇහුවා නම් තේරෙන කොච්චර ගැඹුරු ධර්මඥානයක් සයන්නාසට තියෙන චතුරාර්ය සත්‍ය ගැන වැඩි සම්පන්න ඒ දේශන අහන්න පුළුවන් දැනටත් තියෙනවා ඒ මේ දැනුම තියෙන කෙනෙක් මේ මිනිස්සු ගාවට ගියාම අර ඒ විදිහට අනුවර්තනය වෙනවා. එයාලට තේරෙන විදිහට ගමට ගියාම ගමේ විදිහට. ඉතින් ඒක අපිට තේරෙන දේ තමයි අර අවංකව කරොත් දෙයක්. ඒක Tamanටත් ඡා දෙනවා මිනිස්සුන්ටත් යහපත වෙනවා. ඒ නිසා රැල්ලට අහු වෙන්න ඕනේ.
තමන්ට පුළුවන් එක දෙයක්ද ඒ දේ විතරක් හරියට අපි කරනවා ඒ ඇති ලොකු දේවල් අවශ්‍ය නැහැ අර හඳට යන්න නෙවෙයි අපි දැන් ඉන්නේ අපි යන්න හදන්නේ නිවනට සාරයට කලින් හඳේ යනවා මම කියලා එහෙම එකක් නැහැ රේස් එකක් නැහැ අපි රේස් එකෙන් අයින් වෙච්ච එක තමයි හොඳම දිනුම දැන් අපි දන්නවා හාවයි ඉබ්බයි රේස් ගිහිල්ලා වෙච්ච දේත් එහෙම වෙන්න පුළුවන් හරිය සමහර විට අපි දන්නේ නැහැ නමුත් මේ හොඳම වැඩේ අපි රේස් එකෙන් අයින් උණයි කියන්නේම අපි නිදහස් රේස් එකේ ඉන්නකම්ම අර එකට එක කිරීම තියෙනවා අනුම් පද කියනවා එක්කෙනාට එක්කෙනා බැන ගන්නවා අඹ නෙවෙයි දන්නේ අපි තමයි දන්නේ අපි තමයි හරි අනිත් අය වැරදි එහෙම කියන්න අපි දන්නේ කොහොමද අපි සර්වඥද නෑ අපිටත් වරදින්න පුළුවන් ගුරුන්ටත් අකුරු වරදි කියන්නේ ඒක නිසා අපිම කියන එක හරි කියලා හිතන් ඉන්නේ නැතුව අපි ලෝකෙ දිහාත් බලන්න ඕන තව තව සමාහර සාන්නසල කරන දේශන අපි අහන්න අපි දැන් අහනවා දැන් ඒක අහන්නේ අපේත් වැරදි තියෙන බුල අපිව නිවැරදි කරගන්නට ඕන එක උදාහරණයක් කියන්න ඕන ඉස්සරම අපි පමහනෙච්ච මුල් කාලේ ඔය සුල්තානාගොඩ සද්දාශීල කියලා සයනාස කෙනෙක් හිටිය ඇල්ල කන්දාරන්නේ උන්වහන්සේ පිරිත් නූල් බඳලා තමයි ගෑනු ළමයි මහාන කරන්නේ ඒ එහෙම මහානෙච්ච මෑනුර දැනුත් ඔන්න ඉන්න තරුණ කට්ටිය පිරිත් නූලක් දෙන අයගෝ ඒක බැන්දොත් වසී වෙනවා ඒකනේ විශේෂ තේසානස පොතල්ලෙන් සතිපට්ඨාන භාවනාව මොකද්ද ඒක තියෙන්නේ කපන කොට කපන බව දැනගන්න ඕන මොනවායි එළවලු දැන් අපි hinaන කපනවා කපනවා කරලා අපි hina වෙනවා ඇයි අපිට විහිළුවක් වගේ මේකයි දැන් අපි අහලත් නැහැ කලින් මොක කොටන කොට කොටනවා එහෙම තියෙනවා ඉතින් හා කන කොට කනවා වගේ පස්සේ තේරුණා එහෙම එකක් තියෙනවා සතියේ මුල් අවදියේ කරන්නේ අර කරන වැඩේට සිත යොමු කරගෙන කරන එක ඒක අර ප්‍රාථමික පාඩමයි ඒක ගැඹුරට ගියාම අපිට තේරෙනවා අත උස්සනවා අත උස්සනවා දැනගෙන උස්සනවා එච්චරයි අර කර කියන්නේ ඇයි වැඩි හොඳට අන තේරුණාද කාලයක් යනකොට තමයි අපිත් පරිණත වෙලා තියෙන්නේ. ඊට පස්සේ පිම්බීම හැකිලීම භාවනා ගැන කියනකොට අපි කෝ අර හුස් මේ පිම්බීම හැකිලීම කියන්නේ මොකද්ද ඒක බුද්ධ භාවනාව දේශනා. පස්සේ ඥානාරම සංස්කෘතම දේශනාවක තියෙනවා මේක අයිති වෙනවායි චතු සම්පජඤ්ඤයට කියලා. සතිපට්ඨානේ චතු සම්පජඤ්ඤය. ඒකයි විශේෂයෙන් බුරුම රටෙන් ආපු භාවනාව මහසී භාවනාව. ඉතින් දැන් අපිත් ඒකනේ කරන්නේ. ඉස්සර කිව්වේ මොකද්ද? ඒ වානාපානසත හරියෝ කරියන්නේ නෑ මොකද දැනුම නැතිකම අත්දැකීම් මදි බව එහෙනම් කලක වැරදි කියලා හිතපු දේන් පස්සේ තේරෙනවා හරි කියලා ඒ නිසා කණ්ණාඩි දාගෙන බලනවා අපිට ඇත්ත පේන්නේ නෑ අවරණ කණ්ණාඩි දැම්මොත් තමයි ඇත්ත පේන්නේ වර්ණ දාගත්තොත් ඒ වර්ණෙන්මයි පේන්නේ කළු පාට දාලා බැලුවොත් අහස දිහා වහින්න වගේ පේන්නේ වහින්නේ නෑ උනාට නේද කොළ පාට දාලා බැලුවොත් පොළවේ තනකොළ වගේ තමයි පේන්නේ එන අපි දාන අපි බලන සංඥා ක්‍රමේ වැරදුනොත් අපිට වරදින්න පුළුවන්. නම් මේ විදියට තමයි අපි කර්ම සකස් වෙනවා කියන එක දැනගන්න ඕනේ. ඒක මේ ලොකුවට තරක් කරන දෙයක් නෑ. අවිද්‍යාව තියෙන කෙනා තමයි පින් කරන්නෙත් පව් කරන්නේ. අවිද්‍යාව නැති රහතන් වහන්සේ විතරයි පින් පව් කරන්නේ නැත්තේ. සකදාගාමි අනාගාමි ආරයන් වහන්සේලා බොහෝ සෙයින් පව් කරන්නේ නැහැ. සෝවාන් ආරයන් වහන්සේ අපායගාමි පව් කරන්නේ හැබැයි සාමාන්‍ය විදිහ පව කරන්නට ඉඩ තියෙනවා. අපව ගැන රාගසිත දේශිත මහතු වෙනවා, පහළ වෙනවා. ඒක පවක් නෙවෙයි, අකුසල් සයිසික තමයි. හැබැයි karma පත නෙවෙයි. ඒකේ තේරුණක් දන්නේ නැහැ. දැන් රූපයක් දැක්කම ලෝභය ඇති වෙන්නේ නැද්ද සෝවාන් ආරයන් වහන්සේට? ඇති වෙනවා. හැබැයි ඒක මිච්ඡාචාරයක් දක්වා යනවද කවදාවත්? ස්ත්‍රී පුරුෂ කාම සංසේවණේ දක්වා යන්නේ නැහැ. යන්නේ නැත්තේයි අවබෝධයක් තියෙනවා සෝවාන් ඵලයේ. ඒ අපායට යන්නේ ති ශක්තිය තියෙන නිසා. ඒ වැරදි වැඩක් කරන්නේ. හැබැයි එයා ගෘහකාමියන් විඳින්නේ නැද්ද? විවාහ වෙලා නෝන්ලා හතර දිනක් එක්ක වගේ ඉන්න බැරිද එයාට? පුළුවන්. ඇයි? ඒ රටේ කැපයි. ඒක ඉන්දියාවේ තිබිලා තියෙනවා. මෙහෙ දැන් බෑ. දැන් ඉතින් දැන් බෑ කියන්නේ නෝන්ලා හතර දිනක් කැමති නම් පුළුවන්. ඒ හතර දිනාගේ වහන්න ඔයාත් කැමතිද? මේ හතරක් කිව්ව මොකද දන්නවද? ඒ යාට නඩත්තු කරන්න පුළුවන් තත්ත්වනේ. සිටුවරුන්ට තිබිලා තියෙනවා. ඒක ඉස්සරහ දැන් ඔය මහා කාල කියන සයන්නාසිර 16 දෙනෙක් ඉඳලා තියෙනවා. මජ්ජිම කාල සිරුරේ 8 දෙනයි. චූල කාල මල්ලිට 4යි. තේරුණා? ඒකෙන් පේන් පෙනී යන්නේ අතීතෙදී නඩත්තු කරන්න පුළුවන් නම් නංගිල අක්කල වගේ කට්ටිය එකතු කරලා ගන්නක ගෙදරකට. ඉතින් දැන් මේක කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනද තමයි මේ නෝන්ලා ටිකට එකට ඉන්න පුළුවන්ද? ගහමරා ගන්න නැති වේද කියන එක. එහෙම තිබිලා නැහැ ඉතින් ඉස්සර. දැන් මගමානතුමා කතාවේ තියෙනවා සුධර්මා සුජාතා චිත්‍රානන්දා ත්‍රේණියයන් බැලුවම එක ස්වාමියෙකුට භාර්යාව හතර දෙනෙක් ඉන්නවයි කියන එක මහා අපරාධයක් නෙවෙයි. ඒක කැප දෙයක්. ඒ කැප වෙන්නේ කොහොමද? ලෝක චාරිත්‍ර අනුවද? හැබැයි දැන් වෙලා තියෙන ලංකාවේ නීතියෙන් තහනම් නිසා ඒක වැරදි. නීතියෙන් තහනම්. හැබැයි ඉන්දියාවේ එහෙම නීතියක් තියද?
මුස්ලිම් අයට එහෙම නීතියක් තියද? නැහැ. එහෙම නැහැ. දැන් ඉන්දියාවේ ගෙයක් තියෙනවා තට්ටු ගානක මට තට්ටු ගාන නම් මතක නැහැ නෝන්ලා නම් ගාන මතකයි 29ක් නෝන්ලා ඉන්නවා. ළමයි 100 ගානක් ඉන්නවා. එක පොඩි මිනිස්සෙක්. හැබැයි සල්ලිකාරයා. එතකොට ඒකේ පුදුමේ තමයි මේ 29ම පාලනය කරගෙන ඉන්න එක කොච්චර දක්ෂතාවයක්ද කියන එක. දැන් මම ළඟදි දැක්කා එක සුද්දෙක් වීඩියෝ එකක් දැක්කා. එයා නෝන්ලා 4 දෙනෙක් ඉන්නවා. හැබැයි දෙන්නෙක් මේ පැත්තක දර ඉන්නේ. පාරෙන් එහා පැත්තේ තව දෙන්නේ. පහක්ද මට මතක නැහැ. හතරක් හෝ පහක්. ඉතින් ඉන්ටර්වියු එකේදී අහනවා නෝන්ලාගේ ඔයාලට රණ්ඩු වෙන්නේ නැද්ද ඔයාලා? ඊපස් කියන නෑ අපි මේ අක්කලා නංගිලා වගේ හරි යාළුයි අපි යන්නේ. අපි මෙයාගේ ළමයා මම බලා ගන්න මගේ ළමයා යා බලා ගන්න. මේ මහත්තයෝත් අපි හොඳට බලා ගන්න. ඉතින් විටින් විට අපි ආව බලා ගන්න. ඒ පැත්තක දර දිය දෙන්න බලා ගන්න. මෙහෙට ආව මේ කට්ටි බලා ගන්න. දැන් මෙයාට පාර පයින් විතරයි තියෙන්නේ. කහිර තියෙනවා. කහිර නෑ එහෙ නසුදු ඉර තියෙන්නේ සුදු ඉරෙන් පයින්නවා. දැන් මේ කියන්නේ මොකද්ද? ඒක සෝවාණාරයන් වහන්සේලා කැප වෙනවා. ඇයි? ධාර්මික නිසයි දවසල. ඉතින් අපි දන්න කතාවක් තමයි උග්ග සිටුවරය කතාව. උග්ග සිටුවරයට ඇතුළත 8 දෙනෙක්ද කොහෙද මට මතක හැටියට. එතුම අනාගාම වෙලා ඉන්නේ ගෙදර. ඇවිල්ලා කියන නංගියේ අදින් පස්සේ උඹලත් එක මගේ කායික සම්බන්ධයක් නැහැ. උඹලට ඕන නම් මෙහෙ කාලා බිල ඉඳපල්ලා. උඹලා කැමති මිනිහෙක් ඉන්නවා නම් කියපල්ලා මම බන්දලත් දෙන්න. සමහර කෙනෙක් ගියාලු එහෙම බන්දලා දෙන්න කියලා කිව්වලු. කිව්වම් බන්දලත් දුනවා. සමහර නංගිලා සහෝදර ප්‍රේමෙන් හිටියා කියලාත් කියනවා. උග්ග සිටුවරය කතාවේ. අනිත් එක තමයි විසාක මහ උපාසක මහත්තයාත් එතුමා සෝවාන්ුණා ඉස්සෙල්ලා ඊට පස්සේ සකදා ඊට පස්සේ අනාගාමී. පස්සේ අර අත දික් කරන් ඉන්නවනේ ධම්ම දින්න. අත ඇල්ලුවේ නැහැ එදා. එදා උපාසක මහත්තයා නිකන් රහතන් වහන්සේ කෙනෙක් වගේ වැඩි ගෙදරට ආවේ බිම්බලා. කෑම කෑවෙත් බිම්බලා. නිදා ගන්න යනකොටත් වෙනම කොට්ටේ මෙට්ටේ අරන් ගිහලා වෙනම කාමරයක හිටියා. ඊට පස්සේ ඇවිල්ලා වැඳලා ගිහුවා අනේ ස්වාමීනි මොකද්ද ප්‍රශ්නේ? මගේ වරදක්වත් උනාද? වෙන කෙනෙක්ට හිතවත් ගියාද? ඕන්නම යාලා දෙන්න ඕන. නෑ නෑ එහෙම කරන්නත් නෑ මේ මම දැන් බණ ඇහුවා කියන්න හොඳ නෑ නමුත් මෙයාගේ පපුව පැලෙන්න පුළුවන් ඒකයි කිව්වේ මේක මේ ආර්ය ධර්ම හරි ගරුභාවණීයයි රහසිගතයි කියන්නේ නෑ සාමාන්‍යයෙන් නෝනටවත් කියන්නේ නෑ නමුත් අනුකම්පාවෙන් කිව්වා මම මේ ලෞතුරු ධර්මය අවබෝධ කළා ඊන් පස්සේ මගේ කාමසේවණයක් නෑ සෝ ආට කැමති නම් කියන්න වෙන කෙනෙක්ට මම බාර දෙන්න එහෙම කියලා ඇහුවා මොකද අනේ ඔබ වහන්සේ ඉවත දාපු කෙලපින්න මං ගන්නෙ නෑ ඒ කාමයේ මටත් එපා එහෙනම් මාවත් මහාන කරන්නේ කියලා ඉතින් අවසර නම් ඔය පෙරහැරෙන් ගිල මහාන කරන්නේ ධම්ම දින්නානේ සෝ මහත්ය අනාගාමී නෝන රහත් වුණා යාඩතර ඉහළට ගියා යා බලන්න ශ්‍රීත්වයේ මේ පහත් කියලා කියන්න බෑ නේද අපිට ඒකට නේද මහත්ය ගෙදර හිටිය අච්චර අනාගාම වෙලත් අර එතුමියට පින් තිබුණා පැවිදි වෙලා ප්‍රඥාවන්ත ශ්‍රාවිකාවක් බවට පත් වෙන ධම්ම දින්නා මැද ධර්ම කතික විශ්වණින් අතර අග්‍රනේ අර කතිකාවක් එතුමගේ දේශනාවක් තියෙන වෙනම මජ්ක්‍ධිමනිකායේ චුල්ල වේදල්ලා කියලාම සූත්‍රයක් මහා ප්‍රඥාවන්ත දේශනාවක්. ඉතින් මේ විශාක පාසක මහත් එනවා ධම්ම දින්නා අය වැඩිය කියලා දැනගත්තම නගරෙට අහන්න යන්න මේ බයට දැන් මේ ගිහිපු ගම නිකන් හැරලාවත් දන්නේ නැහැ ඉක්මනට ආවත් එක්කනේ. මේ මාර්ගඵල පරිස්සාවටද ප්‍රශ්න ඇහුවේ. පස්සේ අන්තිමට නිවන ගැන අහනකොට තමයි පැටළුනේ. ඒ රහතන් වහන්සේ තීරණ එක අනාගාමී ආරයන් වහන්සේට තේරෙන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ ආවේ අන්තිමට. ඉතින් පේනවා තේරෙනවා කල්යාණ මිත්‍රභාවය කොහොමද කියලා මහත් යනාගාමු නම් නෝන වෙනතක් ගියේ නැහැ. එයාත් තෝරගත්තේ මොන පාරද? ඒ පාරමයි. ඒතොර එහෙමයි ලැබෙනවා සසරේ පින් කරලා සත්පුරුෂය වෙලා හිටියොත් අපිටත් සත්පුරුෂය ලැබෙන්න පුළුවන්. එමෙ නැත්නම් නින්දෙදි බෙල්ල කපන කට්ටිය හම්බ වෙනවා. නින්දෙදි ඒක තමන්ගේ කොට්ටේ අරගෙන මූණට තියලා තද කරන් ඉන නෝන්ලා හම්බ වෙනවා. පණ යනකම් කෑම වලට වස දාලා දෙන කට්ටිය හම්බ වෙනවා. එමකෝ තමනු සසරේ අසත්පුරුෂව ඉඳලා දැනුත් ලැබුණ අසත්පුරුෂ කාන්තාව. ඉතින් හරම කතා අහනට හරි ආසයිනේ දැන් අපිට. හැබැයි මේ කොට්ටෙන් මූණ තද කරනකොම බය වුණානේ. කසාදත් එපා වෙනවා. ඇයි ඉතින් නෝනට ඕන දෙයක් කරන්න පුළුවන්. නිදි මිනිස්සෙව බෙල්ල කපන්න බැරියයි. තරහ ගියොත් පුළුවන් නේ. එනයි ආත්ම විශ්වාසය ආත්මීය බැඳීමක් තියෙනවා නේද? අපි කියන්නේ බබා ගැටුව හැටියටයි කියලානේ. කොච්චර තහංචි දැම්මා සමහර අය පැනලා හරි යනවනේ. කවුද එහෙම ගියේ පැනලා ගියේ? අපි දන්න කෙනෙක් ඉන්නවා. පටාචාර. සිපයි කියද්දි කරගත්තේ අන්තිම දැක්කන වෙච්ච දේ. ළමයි දෙන්නෙකුත් ලැබිලා. මහත්තයා මගදි මලා. ළමයි එක්කෙනෙක් ගඟේ ගියා, අනිත් එක්කෙනා අහසේ ගියා. ගෙදර එනකොට ඒ කට්ටියත් මලා. පිස්සු හැදෙන්නේ නැතුදී. පිස්සු හැදෙන්නේ ඔමතු වුණා. මාලිගාවත් ගෙනියනවා යන්න එනවන්නේ නැහැ නේද
අරගෙන වර්තමාන පටාචාරාවක් මෙහෙත් ඉන්නවා මේ අපේ ආරණ්‍ය නෙවෙයි දැන් ඉන්නේ ඇල්ලකන්ද ආරාමේ ඉන්නේ හම්බන්තොට හිටපු මේ ගුරුවරියක් එතුමිය ඉතින් සුනාමි වෙලාවේදී එතුමගේ සාරිය පව නැති වුණා එතුමියට සාරිය කෙසේ වෙතත් මහත්යත් මැරිලා ළමයි දෙන්නත් මැරිලා මොකද උනේ උමතු වුණා එතනම උමතු වුණා ඇඳුම් තිබිලා නැහැ කුමාරි මිනිස්සුතුලා ඇඳුම් වලින් වහලා කුමාරි අරන් ගියා නමුත් මේ උමතු භාවේ නැති කළා තියෙන ඇල්ල කන්දේ පින්වත් ස්වාමීන් වහන්සේලා එහිගින් භාවනා කළා තමයි යම ගොඩ ගියේ දැන් ඉතින් මොනවද දෙනවයි කව වෙන කොහෙවත් යන්නේ අර එහි වැටිගෙන උපස්ථාන කරගෙන මෑණි වරුන්ට අන්නේ එහි ඉන්න තාම ඉතින් අපේ දාණේ තිබුණ ඔක්තෝබර් පළවෙනිද ඉතින් එදා මුදල් දාලා තිබුණ එන්න වෙන්නේ නැති නිසා ඉතින් පේනවනේ එහෙම අය අදත් ඉන්නවා ගාන පොඩ්ඩක් අඩු යම්මයි තාත්තයි මරුන්නේ නමුත් අර කියන ළමයි දෙන්නයි මහත්තයා එකපාර මූදි ගහගෙන ගියා තමන්ගෙත් ඇඳිවතපව නැති වුණා එන එහෙම වුණාම ශක්තියක් තියෙනව නේද සසරින් එතර වෙන්න දැන් මහත්තයා ළමයි දෙන්න හිටින ඒ නෝන වුණා තාම එනම් සීල් ගන්න එන්නේ නැහනේ නේද අර ඒක නිසා හැම විපතම අපි මොකද කරගන්නව වාසියක් කරගන්න හොඳ කරගන්න හොඳට හරව ගන්න ඕන නැති වෙච්ච දේ අහිමිවෙච්ච දේ ගැන හූල්ලා හූල්ලා හිටියොත් අපිට දිගටම දුකයි නමුත් නැති වෙච්ච දේ හැමදේම වෙන්නේ හොඳරයි කියලා හිතුවොත් ඒක තමයි වාසි විපත සපත කර ගැනීම කියලා තමයි මේක පණ්ඩිස්සයන් විසින් තමයි මට මතක දේශනාවක් කරන අය සිටුවරයක ඉඳලා දෙන සිටුවරයාගේ සියලුම ධනය අතුරුදහන් කරන දෙවියෝ ඒ සිටුවරයා දුක් වෙන්නේ නැහැ එයා හිතන්නේ ඇවිල්ලා ගබඩාවට අනේ අයිතිකාරයෝ අරගෙන ගිහින් පස්සේ ආයි බලනකොට ආයි තියෙනවා මොකද්ද කරේ දෙවියෝ දේව මේ පරික්ෂණයක් කරා බෝසතාණන්සට මේ තුමා හිත හදාගන්න අද හොඳ උදාහරණයක් ලැබුණා නේ අර කාර් එකක් තිබුණේ මේ ඒක ටිකක් එහෙට මෙහෙට ඇවිද්දනේ අපි ලොකු සාසලෙම අපි දැන් අපිට ඇත්තටම රතයක් නැති කම නිසා ඒ හිටපු මහත්ය පූජා කළා නම් මොකද වෙලා තියෙන්නේ මේ කතා කරනකොට කියලා තියෙන ඒ අනිත් කට්ටිය ආපු ඥාති රෝද දෙක අලුතෙන්ම දැම්මේ ගෙවිලයි කියලා දැන් දරන වස්තුව නැතිවීමේදී අයිතිකාරයෝ ගෙනිච්චා කියන සංකල්පයත් තිබිච්ච රෝද දෙකත් මේ හාමුදුරුව පැදලා පැදලා ගෙවලා දාලයි කියලා කියන කොටයි මොකද්ද අපිට පේන්නේ වෙනසක් තියෙන්නේ නැද්ද ලොකු මසුරුකමක් පේනවනේ ඊට විනාඩි 5කට කලින් මම බනටත් ඒකම තමයි කිව්වේ ඒ කට්ටියට මම දන්න ওই ප්‍රශ්නකම මතු වෙන බව දැන් වාහනේ එතකොට තිබුණේ නැහැ ඇස්පන අපිට අම්මත් ඇහුවා දැන් මේකේ බැටරි බහැලක් දන්නේ නැහැ මේ එහෙට මෙහෙට තල්ලු කරනවද කියලා මගෙන් ඇහුවා මං කෝ ඒක නම් බය වෙන්න එපා තල්ලු කරන හොඳට කියලා අපි පොඩි දුර නෙවෙයි තල්ලු කරන්නේ ඉතින් අන්තිමට තණ්හාව කියන එක මිනිස්සුන්ගේ එන හැටි හිතාගන්න බෑ ඉතින් මේ මං කියන්න ගියාම ඔක්කොම අහුවෙනවා මේ අපේ ඥාතිවරියක් හිටියා මේ එහෙ ගෙදරින් කට්ටිය නානකොට එයා නැති වෙලට නායි කියලා මෙයා මොකද කරේ දන්නවද අර මීටර පෙට්ටිය තියෙන්නේ මේ වතුරම එන තැන සප්ලයි එක එතන කරාමේ තියෙනවා ඒක වහලා ඒකට හයි කරලා ලී පෙට්ටිය හයි කරලා ඉබ්බෙද්ද එයා එහි වැඩට ගිහින් එනකම් අපිට නාන්න බෑ අපිට කියන්නේ මට කියලා කියන්නේ බව වෙන කවුරුරි ගමුක ඔබ සුරංගනාවතාවක් වශයෙන් ගමු නැත්නම් අහු වෙනවා කවුද කියලා ඒ කිට්ටුව තමයි තිබුණේ ගඟක් ගඟේ නමක් නොකියම උතර එයා අහු වෙනවා එයා කියන උඹ නානවන නාපන් ගඟේ ගිහිල්ලා ගෙදර නාන්න ඕනේ දැන් ගෙදර නැවොත් මේක මීටරේ කරගෙන මීටරේ කරගෙන කියන්නේ මගේ පර්ස් එකෙන් තමයි ඒකත් උඹ මොකු මට ගෙනත් දෙන්නේ ඒ ළමයා හරි බයෙන් බයෙන් දැන් කිඹුල්ලුත් ඉන්නලු ඔය ගඟේ ඊට පස්සේ උදේ පාන්දර හීතලේ උදේට නාන්නේ කොහොමත් මේ පණිට්ටුවකුත් අරන් ගිහලා අමාරුවෙන් දුර ඉඳන් ඔක දාලා ඒ කිඹුල කෑවොත් එහෙම එතකොට සිහි වෙනවා අර මසුරුකම කියන එක කියද්දි ඒක සිහි වෙනවනේ ඉතින් එච්චරම හොඳ නෑ ලෝභ වෙන්න අපිට මේ වතුර ලැබිලා තින් නාන් රෙදි හොදන් ඒවට තමයි ඒක මේ මීටර දාලා මනින්න ඕනේ නෑ අපිට නම් එහෙම හිතන්න අවශ්‍ය නැහැ ඔය අපිට දායකයෝ දෙනෝනේ ඒ දෙන දේ කලමනාකරණය කරන එක අපි කරන්න අනවශ්‍ය වියදම් අඩු කරලා අවශ්‍යතාවයට විතරක් පාවිච්චි කරන්න කියලා තමයි මේ කියන්නේ දැන් ලයිට් ගැන ගත්තොත් අපි ඉති විශේෂයෙන් ගත්තා අපි හැමෝටම අමතක වෙන දෙයක් තමයි බාත්รูම් එකේ ලයිට් එක මටත් අමතක වෙනවා ඒ අදාළ වැඩේ හදිසි වැඩන්නේ කොහොමද කරගන්නකොට යන්නේත් ඒක ඉවරනම් පුදුම සනීපයි කියලා ඉතින් ඒක කල්පනාව එනවා එළියට එනකොට මොකද වෙන්නේ ලයිට් එක ඒ ගොඩක් කුටි වලට ගියොත් ගිහින් බලන්න ඕන නා බාත්รูම් ලයිට් එක දවසෙම පත්තු වෙනවා ඒ සිහිය තියෙන කෙනෙක් තමයි අනිවාර්යයෙන්ම නිවන නොනන් නිවලා තියෙන්නේ අනිත් හැමෝගෙම මම බහුතරයක් දැක්කා. නමුත් එතකොට මොකද වෙන්නේ? විදුලිය අපතේ
යනවා තමයි හැබැයි ලොකු ගාණක් යන්නේ නැහැ එහෙමයි කියලා අපි එකට දොස් කියන්නේ නැහැ නමුත් බලන්න උත්සාහ කළා තමට අවශ්‍ය නැති දේවල් පාවිච්චි වෙනවා නම් මේ ෆෑන් එහෙම තමයි බණ අහලා සද්දා වැඩි වෙච්ච පාර එළියට යනවා දන්නේ නැතුව ඒ සද්දා වැඩිනේ සමාධියත් වැඩිනේ දැන් මේ ස්විච් එක රතු උස්සනවා හිතෙන්නේ නැහැ වෙලාවට ඊට පස්සේ මම නැවත ගිහලා ඊ ආයිමත් ආව තමයි මංජු මහත්තයා මන් දැක්කේ මෙන්න මේක කරකවනවා මම ආපේක හොඳට ගියා නැත්තම් එළි වෙනකම් මේක කරගෙන ඒ නිසා අන්තිමට නගනා යුතුයකමක් තියෙන ශාලාවකින් යනවනම් ලයිට් දාලාද ෆෑන් දාලාද බලලා මේ ඇම්ප් එක වුණත් දාලා තියෙන්න පුළුවන් ඒ ඔක්කොම නිවල තමයි එයා එළියට යනද මොකද හැමදාම මම ඉන්නේ නැහැ මම නැති දවසුත් තියෙනවනේ මම ඉන්න දවසට මම මේක ආදරේ නිසා මම මේක බලනවා විශේෂයෙන් ශාලාව ඇතුළේ තමයි මම ඉන්නේ මරුණට පස්සෙත් ඉඳි දන්නේ මේක ඇතුළේම ඒ වගේ තත්ත්වයක් පේන්නේ මට ওই ජනෙල් අස්සේ මේ ඉංගල ඉන්න පුළුවන් මෙතන ඉන්න අනිත් හේතුව තමයි උපාසක කම්මලගේ සාකච්ඡා වාර මට හොඳට ඇහෙනවා ටෙලිෆෝන් කෝල් එනවනේ ඒව ඇහෙනවා ඔය සිල්මෑණි වාඩි වෙලා ඉන්න තැන මම වාඩි වෙලා ඉන්න කොටක් කියලා එතන ඉන්නකොට මේ මොකක්ද තියෙන්නේ බිත්ති වලට කන් ඇත කියලා නිකන් නෙවෙයි කියන්නේ බිත්තියෙ මේ පැත්තේ කන් දෙක තියෙන්න පුළුවන් ඒකයි කියන්නේ එතකොට උපාසකම් වල භාවනාවට ආපුවයි පරිස්සමෙන් තමයි රෑ 10න් පස්සේ මොනවද කරන්නේ කතා කරනවා නම් කතා කරන මොක මොන පැත්තෙන් මේ ස්වාමින්වහන්සේ ඇවිල්ලා ඉන්නවද දන්නේ නැහැ නිසල කුටියද ජීවන් කුටියද නේද මංජු මහත්තයා කුටියද එයාගේ කුටිය නැගි වැරන්නේ තනිපංගල වෙණයි එහෙනම් ගොරෝගොර නිදියේ තේ වෙලාවට යාළුවෙක් ඉන්න එකට තමයි යන්නේ එතකොට තමයි දොඩමලු වෙන්නේ යාළුවත් එක්ක කතාවට වැරුණාට පස්සේ අන්න අපිට අහගන්න පුළුවන්. මොකද මේ මහන් ඉන්නේ දැන් තහණන් අහන් ඉන්න. විනෙන් තහණන්. විනෙන් තහණන් ඇයි? ભેද බින්න ඇති වෙනවා. රණ්ඩු සරුව ඇති වෙනවා. හැබැයි ආචාර්යයන් වහන්සේ විතරක් විශේෂ වස්ත්‍රය පවරලා තියෙනවා දැන් මෙතන. මොකද? දැන් බය වෙලා ඉන්නේ නේ. දැන් කතා කරන්න ආදින් පස්සේ රැට. තව සමහර මධ්‍යස්ථානවල භාවනාවට ගියාම දැන් එනවා විදේශිකයොත් එනෝනේ. මෙහෙනම් එම නැහැ තාම. ඒ විදේශික පැමිණිලි කරලා තියෙන මේ ආච්චිලගේ හරි වදේ. ඇයි? කියවනවා කියවන ඉවරයන්නේ. 10 වෙනකන් හොඳට ඉන්නවලු. 10න් පස්සේ ලයිට් නිවාගෙන සංගම් හැදෙනවා. අර එක ශාලාවෙ ඉන්නේ. එක ඇඳකට වාඩිලා ඔක්කොමත් එක අර සුද්ධියෝ ඇවිදින හැටි, සුද්ධියෝ භාවනා කරන හැටි දැන් මෙයාලට මැජික් නේ. මුංගා මුං භාවනා කරන්නේ සුද්ධියෝ භාවනා කරපේක බලාගෙන ඇදකුද කියනවා. ඉතින් කර්මස්ථානාචාරණ දර තරහ කියලා කිව්ව උඹලා භාවනා කරනවා නම් කරපල්ලා නැත්නම් හෙටම උඹලා එළවණයි කියලා. ආන්න පේනවා අපේ කට්ටියක වැඩි. තමන් කරන්නේ නැහැ. කරන කෙනෙකුට කරගන්න දෙන්නේ නැහැ. ওই කතාව තමන්ගේ කතාව කියන්නේ තව කෙනෙක්ට බාධාවක්. නොකියුවට. කියන්න බෑ බය නිසා නොකියනවා. නමුත් බලන්න කොච්චර බාධාවද නේ. හරි දැන් එහෙනම් අපි කතාව අවසන් කරමු දැන් මතකද? මට නම් මතකයි කියන බාර මතක ඔව් සංස්කාර ගැනනේ කර්ම ගැන කතා කරේ එහෙනම් කර්ම සකස් වෙනවා කියලා අපි කතා කළා කාමමිච්ඡාචාරය ගැන කතා කරන්න ගිහින් තමයි දුරදිග ගියේ එතෙන්ට ගියාම ගත්තාම සෝවාන ආරයන් වහන්සේට පවා බිරින්දෑවරු 4-8 දෙනා හිටියා ඒ කොහෙද මෙහෙ නෙවෙයි ඉන්දියාවේ දැන් ඉතින් කොහොමද සෝවාන් වෙලා නැති නිසා ප්‍රශ්නකුත් නැහැ 4ක් වුණත් පුළුවන් ඇයි හේතුව සෝවාන් වෙලා නැති නිසා සෝවාන් නම් ඒ දැන් මෙහෙ නීති අනුව බෑ එහෙන් බෑ කියන්නේ මොකද? බෑ කියන්නේ නම් ඉතින් රැසිමෙන්ති කොටියත් 1500යි. යකඩ කුරා 1050යි. ඉතින් හතරක් තියා එක්කෙනෙක් නඩත්තු කරන්නේ තමාරුයින් අද මේ දවස්වල මේ කට්ටිය. ඒ නිසා එහෙම යෝජනාවක් නම් දැන් කොමත් ඕන්නේ නැහැ. ඒක අමාරු වැඩන වැඩක්. ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි. දැන් මේ විදියට යනවා. එතකොට එයා බලනවා මගේ සිල්පද බිඳෙන තැන් තියෙනවා නම් සෝවාන ආරයන් වහන්සේ ඒ සිල්පද බිඳින්නේ නැහැ කියලා. පෘථජ්ජන කෙනා තමන්ගේ වාසිය පිණිස සිල්පද බින්දිනවා අර කියන්නේ කිතුලට නැග්ග මොකක්ද තිබුණා කියන්නේ නැත්නම් මොනවා කපන්න ගින් තින්නේ කිතුලට තනකොළ කපන්න ගියා කියනවනේ කවුද කියන්නේ අන්දරේ නේද කියලා තියෙන්නේ කිතුල් මදින්න ගිහිල්ලා අන්තිමට රාබොන්න ගිහිල්ලා අහුණාම කිව්වලු තනකොළ කපන්න ගියේ ඉතින් තනකොළ නැති නිසා මම මේ බහිනවා කියලා තියෙනවා ඒ වගේ වෙනවා සමහර අයට ඉතින් අර සිල්පද විස්තරේ Tamanṭa වාසිර හැරුණාට පස්සේ ඇහුවොත් කියන්න තියෙන ඒ වගේ උත්තරයක් තමයි. ඒ වගේ ඒවා තියෙනවා නේද? ඒවා එනම් සෝවාන් වෙනකොට ඒවා නැති වෙනවා. හැබැයි රාගයයි, දේශයයි, මෝහයයි සෝවාන් ආරයන් වහන්සේට යම් පමණක් හැබැයි තියෙනවා. හැබැයි පෘථජ්ජනයට තරම් අවිද්‍යාව, රාග, දේශ, මෝහ නැහැ. ඒකයි විශේෂත්වය.
සකදාගාමී වෙනකොට තවත් අඩු වෙලා යනවා. කාමරාග පටික තුනී වෙනවා. රහතන් අනාගාමී ආරණ වහන්සේට කාමරාග පටික නැති වෙනවා. එහෙනම් කාමකෝප වලින් දුක් වීඩා තියෙන අනාගාමී ආරණ වහන්සේලට නැහැ. උන්වහන්සේ බොහොම සැපෙන් රහතන් වහන්සේලාට වගේම තමයි වෙනසක් නැහැ. දැක්කොත් ගිහි ගෙදර වාසය කරන එහෙම අය අපි දන්න ගටි කාර මේ ආරයන් වහන්සේ පවා හිටියා. මව්පියොන්ට උපස්ථාන කරන් ගෙදර හිටියේ. අපේ ශාසනෙ දිනවල තියෙන හැම චත්තපාණි උපාසක මහත්වගේයි ගෙදර හිටපු අය. කුච්චුත්තරා. ඇයි එයාලට වරම් නැහැ, පැතුම් නැහැ මහාන වෙන්න. ඒක නිසා තමයි කට්ටි එහෙම කරලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රාර්ථනා කළා නැහැ සසරදී පැවිදි වෙන්න ඕනේ කියලා. ඒ නිසා එයාලා එහෙම ගිහි ජීවිතේදීම නිවන් අවබෝධ කරලා එහෙම චුත වෙලා යනවා අනාගාමි අය යන තැනට තමයි යන්නේ. අවිහත අපට යන්නේ. අඩු තැනකට එන්නේ නැහැ නේද? ඕන ඔතන තමයි අපි මේ විස්තර කරේ. එහෙනම් කර්ම සකස් වෙනවා පෘථජන ආර්ය ශ්‍රාවක හැමෝටම රහතන් වහන්සේ දරා කර්ම සකස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ මොනවද සකස් වෙන්නේ? ක්‍රියාසිත සකස් වෙන්නේ නැහැ. ක්‍රියාසිත විතරයි. මුකුත් නැහැ කියන එක. ඒක හිස් වැඩේ හිස් ප්‍රයෝජන නැහැ. දැන් බණ කියන රහතන් වහන්සේ. රහතන් වහන්සේට පින් නැහැ. හැබැයි අහන අයට පින්. ආන බලන්න. උන්වහන්සේ ඒ නිසා තමයි බණ කියන්නේ. Tamanට වැඩක් නැහැ ඒකෙන්. ලෝකවාසීන් ගැන ඉතල තමයි රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා තියෙන්නේ. අපිට එවැනි දේශනා වුණ තරම් අහලා තියෙනවා අපි. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. මහා ගෝසිංහ සූත්‍රය වගේවා. ඒ වගේම සච්ච විභංගනේ, සච්ච විභංගය. රත විනීතය. වෙනි වේදල සූත්‍ර. ඒ ඔක්කොම රහතුන් වහන්සේලා ධර්ම සාකච්ඡා. මොකද තමන්ට අවබෝධ කරන්නද? නෑ. පස්චිම ජනතාවට අනුකම්පා. ඒ කියන්නේ අපි වෙනුවෙන්, අපි ඔබ අපි වෙනුවෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. සංස්කාර වලින් පස්සේ මොකද වෙන්නේ? කර්ම සකස් කරොත් විඥාණය හට ගන්නනේ. ඒ කියන්නේ මෙතන කියන්නේ ප්‍රතිසන්දි විඥාණය. චුත වුණාම අර කර්ම අණුවම පිම්පව් අණුව එයා කොහේ හරි ඉපදෙනවා විඥාණ කියලා. ඒ විඥාණේ තව දෙයක් බැසගෙන තියෙනවා. ඒ තමයි නාම රූප. දැන් අපිට තේරෙන්නේ මව කුසක් ගැන කිව්ව දෙනවා මව පියන් එකතු වෙනවා. ඒතකොට ඒකේ ධාතු කොටස් එකතු වෙලා ගන්ධ මේ කලල රූපයක් හට ගන්නවා. කලල රූපයක් හට ගන්නවා. ඒ කලර රූපයේ සුදුසු විඥාණය එතෙන්ද බැස ගන්න ඕන. එහෙම බැසගත්තේ නැත්නම් යම් කිසි දවස් ගාණක් ගියාට පස්සේ අර කියන තෙල් බින්දුවක් වැනි කොටස ඉවත් වෙලා යනවා. පවතින්නේ නැහැ. ඒක පවතින ජීවය ඇති වෙන්න හේතුව තමයි චුත වෙලා ආපු එකක් ප්‍රතිසන්දි ගන්න ඕන. ඒක තමයි මේක විඥාණ. දැන් විඥාණය බැස ගන්නකොටම රූපතිය දෙහි මවකුසේ තියෙනවා. ඒ තමයි මවපියන් එකතුවෙන් හටගත්තු අර කිව්ව කලල රූපය. ඒක දෙන පටවි ආපෝ තේජෝ හතරම තියෙන හැබැයි පේන්නේ නැහැ. ඉතාසියෝ. ඒක තෙල් බින්දුවක් කියලා තමයි ධර්මයේ තියෙන්නේ. ඒ තරම් සියෝ. සතියෙන් සතිය මේක ටික ටික ලොකු වෙනවා. පේසියක් බවට පත් වෙනවා. නැත්නම් මස් වැදල්ලක් බවටත් පත් වෙනවා. අර ඉස්ගෙඩියක වගේ මුලින් පේන්නේ මේව දරණ දුන්නක් වගේ නැවිලා තියෙනවා. පස්සේ ටික ටික ලොකු වෙනවා. ඔළුව වෙන වෙනවා. ඇස් වෙන වෙනවා. නිකන් බය වෙනවා ඒ කාලේ දැක්කොත් නා. නේද? ඇස් එළියට පැනලා වගේ තියෙන්නේ. පස්සේ ටිකෙන් ටික ලස්සන වෙනවා මේක. ආහාර ගන්නකොට මවගේ ආහාරයෙන් පෝෂණය වෙවි මාස සති වශයෙන් සති මාස වශයෙන් ගෙවිලා අන්තිමට එළියට එන සුසු බවට පත් වෙනවා. එහෙම පත් වෙන එකේ තියෙන මෙන්න දෙකක්. මොකද නාම ධර්මයයි රූප ධර්මයයි. නාම ධර්මෙ ගෙනාවේ විඥාණය. ඒක සසරින් එන එක. කර්ම ශක්තිය තියෙන විඥාණය. ඒ විඥාණය අදී යටගත් කරන්නේ අනාදිම දීර්ඝ සංසාරේ කෙලවරක් නැතුව මේක දිගින් දිගට වෙනස් වෙවි ආපු විඥාණයක් තියෙනවා. උප්පාදිතී භංග වශයෙන් හැම ෂණේ වෙනස් වෙවි දැනුත් වෙනස් වෙවි. පහළ වෙද්දි වෙනස් වෙලා ආවේ. හැබැයි ඒකේ තියෙන ශක්තිය වෙන මේ තැම්පත් වෙච්ච ශක්තිය. කර්ම ශක්තිය කියන එක. ඒක තියෙනවා. අතීත කර්ම. ඒ කර්මයේ තිබුණොත් එයාගේ ඇස් අන්ධ වෙන්න. එතන එතින් තමයි අන්ධ වෙන්නේ. මව කුසේදී. බිහිරෙක් නම් එතනම බිහිරි වෙනවා. කකුල් අතප ඇද වෙන්න තිබුණ නම් කර්මයක් අතෙන්දීම ඇද වෙනවා නෑ. හොඳට පිං කරලා ඉන කෙනෙක් ඇස් දෙක ලස්සනද තියෙනවා ඔක්කොම තියෙනවා. දැන් එතනින් වෙන් කරගන්නවා නාමය මොකද්ද? රූපය. දැන් පැහැදිලි වුණා රූපය නම් මව්පියන් එකතු වෙන අතගත් ධාතු කොටස. පඨවි ආපෝ තේජෝ වායෝ. ඊට වඩා රූපය බෙදනව නම් තව 8කට පුළුවන් 28කටත් පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් 4යි. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒක ඇතුලේ තියෙන විඥාණය ධර්මයේ සඳහන් වෙනවා හරද වස්තු රූපය අසුරු කරගෙනයි විඥාණය පවතින්නේ කියලා. හදවත ඇතුලේ දොඹෑට යතරම් ප්‍රදේශයක පතක් පමණ, පතක් කියන මෙච්චර. මේ වතර ගන්න පුළුවන් තරම් ලේ කොටසක්.
පවතින තැන තමයි විඥාණය පවතින්නේ. ඒක තමයි අපි ධර්ම විස්තරය. හැබැයි සමහර අයගෙන මොළෙත් විඥාණය තියනවා කියලා. නමුත් ඒක අපිට හිතන හැටියේ නමුත් ඇත්තටම තියෙන්නේ කොහෙද? හදවතේ. ඒකේ හදවතම බලපාන්නේ මරණයට. හදවත වැඩ කරන්නේ නැති වෙනකොට තමයි කෙනෙක් මැරුණා කියන්නේ. මොළේ වැඩ කරන්නේ නැති අය ජීවත් වෙනවනේ. නේද? මොළේ මැරුණත් ඉන්නවනේ. ඒ කියන්නේ පොම්ප කර කර ඉන්නේ මේ මැෂින් එක හයි කරගෙන ඒ ජීවත් වෙනවා. හැබැයි හැමදාම මැෂින් හයි කරන්න බැරි නිසා තමයි කොයි වෙලාවක හරි ඔක් ගලවන්න වෙන්නේ. ඔය තව කෙනෙක්ට දෙන්න ඕන නිසා මැෂින් එක. තියන් ඉඳලා වැඩකුත් නැහැ කොහොමත් එහෙම. මොකද අනික් කොට සඩපණ වෙලා නම් අර පණ ප්‍රාණවායුව තියෙනවා. විඥානේ පවතිනවා එතකන්. විඥානේ ඉවත් වෙන්නේ එකම අන්තිම හේතු තමයි හදවත අක්‍රිය වෙන එක. දැන් හදවත පැලුණා කියන්නේ කොහොමත් ඉවරයි. ජීවත් වෙන්න බෑ. නම් මේ හදවත ඇතුලේ බැස ගන්න හදවතකෝ තෙල් දා තෙල් බින්දුවේ හදවතක් තියෙනවද ඒ ඒ ශක්තිය තියෙනවා එතන ඇතුලේ තියෙනවා පේන්නේ ඒ කොටස එතන පිටලා තියෙන්නේ ඒක තමයි ටික ටික ලොකු වෙන්නේ ඇතුලේ තියෙන ඒ කොටස් ඔක්කොම තියෙනවා S2 තියෙනවා ඔක්කොම තියෙනවා පේනවද පේන්නේ නැති එක විතරයි ප්‍රශ්නේ ඒක ටික ටික ආහාර වලින් තමයි වර්ධනේ වෙන්නේ විඤ්ඤාණ ඉඩක් ඉඩක් ඕනද නෑ අර තියෙන තැන අරම කෝර දොඹැටයක් කර දොඹැටයක් තරම් විඤ්ඤාණ ලොකු නෑ හොඳේ අවර්ණයි අරූපී ඉඩක් ගන්න බෑ විඤ්ඤාණයට ඉඩක් අවශ්‍ය නැහැ ඒක අරමුණු එතන අරමුණු කරගෙන ඉතරයි ඉන්නේ තියෙන්නේ මේක අපි අර රූප ස්වභාවයෙන් හිතුවම තමයි අපිට හිතෙන්නේ මේක ලොකුත් දන්නේ නැහැ දොඹැටයක් තරම් දන්නේ නැහැ හැඩේ ත්‍රිකෝණයක් දන්නේ නැහැ මුකුත් නැහැ ඕකේ ශක්තියක් තියෙන්නේ විඤ්ඤාණය කියන්නේ ශක්තියක් ලෝකේ තියෙන බලවත්ම ශක්තිය තමයි විඤ්ඤාණය චිත්ත ශක්තිය ඔව් ඒ කියන්නේ ආලෝකයේ වේගයටත් වඩා වේගවත්ම දේ තමයි සිතේ වේගය ඒක නිසා මේක අකනිටාව නැත්නම් ඊටත් ඉහළින් නේව සංඥා නා සංඥායතන චුත වෙන කෙනෙක් පවා තප්පරයක් පෙරපසු නොවි මනුස්ස ලෝකෙ ඉපදෙනවා ඒ තරම් වේගවත් එහෙනම් එහෙව් සිත ගැනයි මේ කතා කරන්නේ ඒ සිත ඇතුළේ ධර්මතා හතරක් තියෙනවා අභිධර්ම ක්‍රමයට සූත්‍ර ක්‍රමයට පහක් තියෙනවා ඒවට කියන නාම කියලා මොනයි අභිධර්ම ක්‍රමයට කියන හතර වේදනා සංඥා සංකාර විඥාන සූත්‍ර ක්‍රමයට ගත්තොත් පස්ස වේදනා චේතනා මනසිකාර විඥාන කියලා පහක් තියෙනවා. ඔය මේ පහම අර හතරේ තියෙනවා. ඒ නිසා අපි හරියටම ගමු අභිධර්ම ක්‍රමය. විඥාන කියන්නේ සූත්‍ර ක්‍රමයට වඩා සාර්ථකයි මන ක්‍රමයට. මොකද සියල්ල හරියටම තියෙන අභිධර්මයේනේ. ඒ නිසා අභිධර්මයේ තියෙනවා වේද නාමයේ අනු විඳින ස්වභාවයකක් හඳුනා ගන්න ස්වභාවය තව එකක් චේතනා පාලියම තව එකක් දැන ගැනීම තව එකක්. මේක පාලියෙන් කිව්වොත් වේදනා කිව්ව විඳින ස්වභාවය සංඥා කිව්ව හඳුනා ගැනීම සංකාර කිව්ව චේතනාව විඥාන කිව්ව දැන ගැනීම තවත් විස්තර කරොත් වේදනා හයයි ඇසින් ඇතිවෙන කණෙන් ඇතිවෙන වේදනා ආදි වශයෙන් හයක් තියෙනවා ආයතන ස්වરૂප වශයෙන් වේදනා තුනයි සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා සංඥාත් හයයි රූප සංඥා ශබ්ද සංඥා ආදි වශයෙන් හයයි ඒ කියන්නේ රූප හඳුනා ගැනීම ශබ්ද හඳුනා ගැනීම ආදී හයක් තියෙනවා. චේතනත් හයයි. රූප සංචේතන ආදී වශයෙන් හයක් තියෙනවා. එතකොට චේතනාවක මෙතන අයිති වෙනවා අභිධර්ම ක්‍රමයට ගත්තොත් මෙතන චෛසික සියල්ල. සියල්ල 52යි නේ චෛසික. එතන දෙකක් තියෙනවා වේදනා චෛසික වේදනා චෛසිකයයි සංඥා චෛසික. ඒ දෙක වෙන් වෙනම වේදනා ස්කන්ධ දෙකක් යනවා සංඥා ස්කන්ධ දෙකක් යනවා. එතකොට ඒ දෙක අයින් කරා ඊටු 50ම අයිති සංකාර ස්කන්ධයට. සංකාර කියන නාම ධර්මයට. එතකොට සංකාර කියන්නේ චේතනාව. චේතනාහම් බික්කවේ කම්මං වදා. චේතනාවම තමයි කර්මය. චේතයීත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. එහෙනම් චේතනාව කියලා කිව්වට වෙනම ඒකට නමක් දෙන්න බුල ආයම සමාන වචනයක්. කර්මය. කර්ම සකස් වෙන එතනදී. මේවා ඔක්කොම දැනගන්නේ කවුද? විඥාන. හයයි. චක්කු විඥාන, සෝත විඥාන ආදී හයයි අපි සූත්‍රක අවිධර්ම ක්‍රමෙන් නම් අකුසල්සිත කුසාසිත වශයෙන් තියෙනවා. ඔන්න ඔය වගේ ලොකු විවරණයක් කරන්න පුළුවන් මාත්‍රකාව තමයි නාම රූප විභාගය කියන්නේ. ඒක මේ නිකන් සාමාන්‍ය නාමය කියන්නේ නමය කියලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. හොඳ ඒක සිල්ලර කතාවක් සාමාන්‍ය දෙයක්. නාම නොදිරණ කුණු කය දිරණ අරුමේක සෝභා සංසාරේ වගේ එතකොට. ඒ නාමය කියේ මොකද? නාම සම්මුතිය. නමක් දැන් මට ඉන්ද්‍රාලෝක කියන එක කවදා වෙනස් වෙන්නේ නැහැ නේ. කල්ප 100ක් ගිහිලා බැලුවා බුදු කෙනෙක් ඒ නම එහෙම තියෙනවා. දැන් දීපංගර පාදමූලයේ කියනට දීපංගර දුරයමාසික නම වෙනස් වුන්නේ නැහැ මෙච්චර කාලෙකට. ඒක හරි. ඒ ලෝකේ නিত্য දේවල් හතරක් තියෙනවා. හතරෙන් එකක් තමයි නාමය. අනිත් එක තමයි ධර්මය. එකක් තමයි නිවන. අන්තිම එක තමයි අවකාශය. දැන් මේ හතර ඇරෙන සියල්ලම අනිත්‍යයි නේ.
නාමේ දිරන්නේ නැහැ කියන්නේ නම වෙනස් වෙන්නේ නැහැ. කය දිරනවා, කය දිරනවා. විඥානෙත් වෙනස් වෙනවා. හැබැයි නම වෙනස් වෙන්නේ නැහැ. දැන් ගලක් කෙටුව නම තියෙනවනේ. දැන් අපි පිටපත් කරපු සෙල්ලිපිය තිබුණ රාජපුත්‍රයෙක්ගේ නමක් නෙති. ඒ රාජපුත්‍රයා මැරිලා දැන් කෝයේ ඇටවත් නැහැනේ. නමුත් නම තියෙනවනේ. සෙල්ලිපිය තියෙන පිටපත් කරන් ගියා දැන් ළඟදීම අපිට ලැබෙයි සතුරු ආරංචිය. කවුද රාජපුත්‍රයා කියන එක? නේද හිතුවවත් නැහැනේ ඔහොම දෙයක් වෙයි කියලා. ඒ ගලේ කෙටුව නිසා අකුර වැදුනම නම ඉතුරු වුණා. ඒ නාමයේ කතාව ඒක වෙනයි. හොඳේ නම කියන්නේ සම්මුති නම. මෙතන නාමය කියන්නේ කර නෙවෙයි වේදනා සංඥා සංකාර විඥාන. ඒ හතරයි මේ ශ්‍රී සද්ධර්මයේ නාම ධර්මය කියලා කියන්නේ. අරකෝ නමත් අයිති වෙන නාමයට. කොහොම අයිති වෙන්නේ? නම කියන්නේ සංකාරයක්. කර්මය නේද හේතුන්ගෙන් හටගත්තු එක. නමක් තිබුණ නිසා නම තියෙන්නේ. දැන් අබිලින් වගේ නමක් හැදෙන්න පුළුවන් ගමේනේ. මැන්ටලි වගේ ඒවා, නිලන්ති වගේ ඒවා අපි හදලා කියන්නේ. ඒක කවුරුත් තියන්න ඕනේ ඒවා නෙවෙයි. දැන් අපේ උපැන්නේ තියෙන නම නෙවෙයි gederi කතා කරන්නේ. සුදු මහත්තයා, චූටි පුතා නේද? ලොකු දුව, පොඩි දුව ආදී නම් තියෙනවා. දැන් බස් එකක් තියෙනවා මේ බදගිරි අපේ සීලවංශගේ මල්ලිගේ පොඩි දුව. බස් එකේ නම මොකද්ද? පොඩි දුව. ලොකු දුව තරහ වෙලා ඉනයි. පොඩි දුව කියලා තරහ වෙනවා. දැන් ඊට පස්සේ ලොකු දුවට තව බස් එකක් ගන්න වෙනවා. ඒවා ඒක සම්මුති. ඒක එක එක හේතු නිසා නම් හැදෙන්න පුළුවන්. නම් පට බැඳෙන්න පුළුවන්. ඉතින් ඒවා අපි ඉස්කෝලේ ගිහපු කට්ටිය නිසා අපි දන්නවා. අපිට හදිච්ච නම් ඉතින් කියන්න යන්න ඕනේ නැහැ. ඒවා ලැජ්ජයිනේ. ඒ අපි කරපු එක එක ක්‍රියාකාරකම් අනුව තමයි අපිට නම් වැටුනේ. හරිද? සමාන වැඩ කරගෙන පැණියා. ඒ පැණියා කියන්නේ මොකද? පැණි බේරි බේරිමයි ඉන්නේ නිතරම. කියන විරුද්ධ පක්ෂයේ කෙනෙක් දකින්න විදියක් නැහැ. මොකද හේ කට අරගෙන කෙල බේරි බේරි තින්න තමයිලාට. ආන්නේ තමයි. ඒ නම මම ලස්සන නිසා කිව්වේ පැණියා කියන්නේ මොකද? අනිත් ඒවා කැතයිනේ. කිරියා එහෙමත් තියෙනවා. කිරි මහත්ය, සුදු මහත්ය, වැටි මහත්ය එහෙම තියෙනවා. දැන් මේවා මොනවාද? ඒත් නාම ධර්මයට අයිති වෙන්න පුළුවන්. මොකද මේක සංඥාවක්. මේක සංස්කාරයක්. ඒක දැනගත්තේ හිතින්නේ, විඥාණයෙන්. එහෙනම් මේ ස්වභාව ධර්ම ටික හතරම එකපාර පහළ වෙනවා, විඳිනවා. දැන් රූපයක් දකිනවනේ අපි උදාහරණ ඇතුළට තේරෙනවා. මට පේනවා පත්මලතා උපාසිකා කන්නාඩි දාගෙන ඉන්නවා. මං දැක්කේ මොකද්ද? එයාගේ බඩවැල් දැක්කද මං? නෑ, අර පිට පොත්ත දැක්කේ. ඒකෙනුත් එළියේ තියෙන එක. දැන් කොණ්ඩේ නම් කළු කරලා තියෙන්නේ. ඒක දැක්කා. දැන් ඇත්ත දැකලාද මං තියෙන්නේ? නෑ, දැකලා නෑ. දකින්න විදියකුත් නෑ. මොකෝ ඒක වහනවනේ අපි. එහෙනම් පේන්නේ මොකද්ද? ඇස්මානේ පේන වර්ණ රූපය විතර. එයා වහන් ඉන්න ටික මට පේනවද? පේන්නේ නැහැ. පිටිපස්සේ ටික. ඒත් පේන්නේ. බඩ ඇතුලේ වටික. මම මේ නිකන් උදාහරණයක් ගත්තේ, තරහ වෙන්න එපා හොඳේ. ඔයා විතරයි මට කෙලින්ම උඩට පේනම ලස්සන ටික මම මේ බැලුවේ. එතකොට ඒ දකින්නකොටම වේදනාවක් ඇති වෙන්නේ නැද්ද මට? ඔව්. එයා මට ප්‍රියයි නම් සැප වේදනා. එයා මට පෙන්වන්න බැරි එක්කෙනෙක් නම් දුක්. ඒක එතනම හැදිරද නැද්ද? ඒ බලනකොටම හැදිරද නැද්ද? ආයි හිතන්න ඕනද? නෑ, එයාව දකින්නකොටම ආ මෙයා හොඳයි කියලා අපිට සංඥාවක් එනවා. අර හොඳට භාවනා කරන පුටුවේ වාඩිලා කෙලින් ඉන්න අම්ම නේද? හිටපු ගමන් අර නැමෙන්නේ ඔළුවේ. ඒක එහෙම සංඥාවක් මට එනවා නේද? හිටපු ගමන්. මම හිටපු ගමන් කෙලින් කරලා යනවා ඔක ඇවිල්ලා. මේ ඒකනේ මට ඉන්නේ කියන්නේ ඔවා කෙලින් කරලා යන. නැති වුණාම දන්නේම නෑ ඉබේ මැද වෙලා. එයා විතරන්නේ සමහර අය එම වෙනවා. ඒක ඉතින් වයසට ගියාම වෙනද? හැට පැන්නම එහෙම වෙනවා. අපිට නෑ තාම. එතකොට මොකද්ද උනේ? අර මතකෙට ආවේ මොකද්ද? එයාගේ ස්වරූප ටික, සංඥාව. ඒ සංඥාවත් එක්ක අපිට මොකද උනේ? චේතනාවක්. එක්ක රාගසිත වෙන්න පුළුවන්, එක්ක අලෝභසිත වෙන්නත් පුළුවන්, කරුණා මෛත්‍රී වෙන්න පුළුවන්, අනේ අපේ අම්ම කෙනෙක් වගේ ඉන්නේ කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒක දන්නේ. එහෙනම් චේතනා ටික එතනමද පහළ වෙන්නේ? නැත්නම් ටිකක් වෙලා ගිහින් මේ කල්පනා කර කර ඉඳලා පොඩ්ඩක් වෙලා ගිහිල්ලා දාවේ? නැත්නම් එක ශනේම ආවද? එක ශනේම ආවා. ඒ ඔක්කොම කැළම එකතු කරලා ගත්තේ කවුද? විඥාණය. විඥාණය ඇතුළේ තමයි ඔය හතරම ඔක්කොම ටික තියෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ බුදුනුවණ නිසා මිසක අපිට නම් එක වෙන් කරන්න බෑ. අපිට තේරෙන්නේ හිතනවා කියලා විතරයි දැනගන්න පුළුවන්. වෙන මොකුත් දන්නේ නැහැ නේ අපි. හරියට අර කසායකට බෙහෙත් වර්ග හතරක් දාලා බෙහෙත් හැදුනට පස්සේ කසාය අරගෙන ඒකේ තියෙන මේවයි කියලා වෙන් කරාගේ වැඩක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ කරලා තියෙන්නේ. හරි අමාරුයි. ඒ නිසා ගොඩක් වෙලා වර්ධන විභාගයක් තමයි නාම විභාගය. නාම ධර්ම විභාග කරන අමාරුයි. නාමය දන්නේ දැනගන්නත් අමාරුයි. විපස්සනා වුණත් අන්තිමනම දැන් නාමය අල්ලන්නේ. මුලින් අල්ලන්නේ රූපේ. ඔය කය බලනවා, හුස්ම බලනවා, පිම්බීම හැකිලිම බලනවා. මොකද්ද? රූපේ.
මේ හිත බලනවා කියලා එකපාර දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ? මේ මිනිසුන්ට පිස්සු හැදෙනවනේ. හිත නිතන එක බලාගෙන ඔහේ ඉන්නවා. එහෙම බෑ. ඒ හොඳට තැම්පත් වෙලා සංසිලාවට පස්සේ අපිට තේරෙන්නේ මේක ඇතුලේ හිතේ වැඩ ස්වභාව ධර්මයකුත් වැඩ කරන ක්‍රමයකුත් තියෙනවා. ඒ හිත උප්පාටිති භංග වශයෙන් ඉතා වේගයෙන් බිදි බිදි යනවා කියලා පේන්න ගන්නවා. ඒක හැට වගේ පේන්න ඕනේ. නැත්තම් මේ අපි කොමත් අභිධර්මය දන්න කට්ටිය දන්නවනේ ඔක කෝටි ලක්ෂ වාරයක් බින්දිනවයි කියන එක. ඉතින් කිව්වට පේන්නේ නැහැනේ. ඒක පේනවා. ඒක පේන තනක් එනවා. එදාට බය වෙයි දැක්කොත්. ඒ තරම් වේගවත්. ඒකට කියන විපස්සනා ඥාන වඩනවායි කියලා. එතෙන්ට තමයි යන්න ඕනේ. එතෙන්ට ගියාම පේනවා නාම රූප ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය දැකීමේදී අවබෝධ කරන්න පුළුවන්. දැනට අපි අතර වෙනවා නාම රූප කියන්නේ මෙහෙම දෙයක්. එහෙනම් සරලව ගමු නාම කියන්නේ විඳීමක්, හඳුනා ගැනීමක්, චේතනා පහළ වීමක්, දැන ගැනීමක්. නැත්තම් පාලියෙන් කිව්වොත් වේදනා, සංඥා, සංකාර, විඥාන. රූපේ කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායු. ඔය දෙකම අර කලල රූපේ මව කුසක නිසා අපි එහෙම ගත්තේ. දෙවියෙක් නම් කලල රූප නැහැ. කෙලින්ම දේවකය පහළ වෙනවා. විඥානෙත් තියෙනවා. අර ටිකම තමයි එතන. නිවේත් එහෙමයි. අපිට තමයි පොඩ්ඩක් වෙලා ගිහිල්ලා අර මාස 9 ගෙදර එළියට එන කතන්දරයක් අපිට තියෙන්නේ. ඒ නිසා එතකොට අර හැදෙන හැටි පොඩ්ඩක් බලන් ඉන්න වෙනවා. දෙවියගේ මොකද වුනේ? එකපාරම ඔක්කොම පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ මොන මොනවයින්ද? කර්මාණු රූපව. රූපය, ලස්සන, ප්‍රභාස්වර ගතිය, ආලෝක ඔක්කොම දෙවියන්ට දෙන්නේ පින. පින වැඩි නම් එළිය වැඩි, පින අඩු නම් එළිය අඩුයි කියලා කියනවා. එහෙනම් මේ ධර්මතාවය නාම රූප ධර්මය. නාම රූපයෙන් ඇති වෙන ආයතන 6. කොහොම බෙදෙන ආයතන අය නාම රූප වලින් බලන්න බෙදෙන හැටි. රූපයෙන් බෙදෙන පහක්. ඇස, කන, නහය, දිව, ශරීරය. ඒව හැදුනේ පඨවි ආපෝ තේජෝ වායෝගේ රූප කොටසින්. එකයි විඥාන. සිත කියලා දෙන 6 වෙනි එක. ඒක හැදුනේ නාමයෙන්. එහෙනම් නාමයෙන් එකක් හැදෙන ආයතන, රූපයෙන් ආයතන 5යි. ඒ පහම ආය සම්බන්ධ කරන්නේ කවුද? ඒත් විඥාණයමයි. ඇසට විතර රූප බලන්න බෑනේ. සම්බන්ධ කරන්නේ කවුද? චක්කු. සම්බන්ධ කරන ලේකම් කවුද? චක්කු විඥාණය. කනට විතර ශබ්ද අහන්න බෑ. සෝත විඥාණෙත් ඕන. නහයට විතර ගඳ දැනෙන්නේ නැහැ. ගාන විඥාණෙත් ඕන. ඔය නම් දැම්මට එකම විඥාණය තමයි තියෙන්නේ. එයා ගන්න කරන ඩියුටි එක අනුව තමයි අර නමක් දෙන්නේ. කනට වැඩ කරන්න ගියම කනේ විඥාණය. එයාම නහයට ගියොත් නහයේ විඥාණය. එයා ඇහැට ආවොත් ඇසේ විඥාන. එයා දිවට ගියද වෙලාවට දිවේ. කියන්නේ කනකොරනේ දිවට යන්නේ. එතකොට මේ රූප බල බල ඉනකොට දිව තොර කරලෙව කාලේ හැම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ මොනවාන්නේ. සී මේ රසයක් දැනෙන්නේ නැහැ නේ රූප බලනකොට රූපේ මේ වෙන රසයක් ඇත කියලා දැනෙනවද රූපෙන් අපිට? ඇසින් බලද්දි එහෙනම් ලෙව කාලා බලන්න ඕනේ නේ ගිහිල්ලා. එහෙම කරන්නේ නැහැ. එහෙම ඉතින් කරන්න ගියොත් ඉතින් ඉක්මනටම හිරේ එහෙම යන්න පුළුවන්. රූපේ රස නැහැ. හොඳේ රූපේ තියෙන්නේ මොකද්ද? වර්ණය. කෑමවල තමයි රස තියෙන්නේ. හැබැයි කෑම රස වුණාට කෑමත් වර්ණ නැද්ද? තියෙනවා. ඉතින් රසයි කියලා ඔක මේ අර බලන්න මොන්නේ නැහැ. මොකටද ඉතින් කියලා එහෙම හදන්නේ නැතුව ලස්සන හදන්න එපා. කේක් එකක් වගේ නම් අයිසිං ගාලානේ පාට දාලා. දැක්කමනේ කන්න හිතෙන්නේ. දැන් කෑමවල පෙනුම තිබුණම ඉස්සෙල්ලා අහුවෙනවා. ඊට පස්සේ සුවඳට අහුවෙනවා. පස්සේ තමයි දිවට අහුවෙන්නේ. දැන් බෙදපු ගමන් කන්න දෙන්නේ නැහැනේ. බෙදන්න කලින් තමයි ඒකේ හැඩතල පේන්න ඕනේ. ඊට පස්සේ සුවඳ එන්න ඕනේ. ඊට පස්සේ අපි තෝරගන්නේ මම මේක කන්න ගෙදර නම් ඉතින් තෝරන්න දෙයක් නැහැ. හදන එක තමයි කන්නේ. මම මේක කඩේකට එහෙම ගියා රෙස්ටුරන්ට් එකකට ගියා තෝරගන්න දෙනවනේ මෙනු එක. ඒකෙන් තෝරගන්න නම් අපිට අර ටික එන්න ඕනනේ. ෆොටෝ එකක්වත් తీරන් අන්න අපි හිත යනවා අපේ. එතකොට මේක හරි අමාරු දෙයක්, සියුම් දෙයක් නෙවෙයි. කියන්නේ ලේසි දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. රසය දැනෙනකොට වෙන දෙයක්, රූප බලනකොට තව දෙයක්. දෙකම සමාන නැහැ, වෙනස්. එකට ගලපන්නත් බැ මේවා. එක එක රස තියෙන මේ ආයතන වලට. ඇසට වෙනම රසයක්, කනට වෙනම රසයක්, නහයට වෙනම එකක්, දිවට වෙනම එකක්, කයට වෙනම එකක්. ඉතින් මේ පහම වෙන වෙනම වැඩ කරලා අපි කොහෙටද බඳන්නේ? සංසාරයට බඳනවා. ඇස තුලින් සසරට බැඳෙනවා නේද? ඔය තියෙන netin neta balala කියලා තියෙනවා. මේ ගීතයක් තියෙන පරණ ගීතයක්. ඒක කියන්නේ මේ ඇස් දෙකෙන් ඇසෙන් ඇස බැලුවම එයා සසරට වැටෙනවා. ඒ නිසා කියන පුළුවන් තරම් S2 දිහා නොබල ඉන්න කියලා. තව එක්කෙනෙක් කියන S සමතක වෙන්නේ නැහැලු. එයාට S සමතක වෙනනම් මගේ S පිය වෙන්න වෙයි කියනවා. එහෙම කියන්නේ ඇයි? ඒ තරම් සසරට වැටලා ඉවරනේ. පදේම ලස්සන තිබුණ නැත්නම් මේ අට්ටි බලන මොකද්ද කියන්නේ? ඔය S සමතක වෙන්න නම් මේ උපාසකම්මට කියන්නේ. මගේ S P
පියවෙන්න වෙයි කියලා. එතකොට ඒතර එයා වසී වෙලා ආන අම්මෝ එහෙම එකක් අපේ ස්වාමීන් වහන්සේ මට කිව්වා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මැරෙනකම් මාව අමතක වෙන්නේ නෑ වගේ මෝඩ කතාවක් තමයි කියලා තියෙන්නේ. මම නෙවෙයි හොඳේ. ඒක වර්තමානයේ ඉන්න ගායකෙක් කියලා තියෙන්නේ. හැබැයි මේකට වසී වෙලා යන අහන අය පුදුම කතාවක් නේක. පුදුම නිර්මාණයක් නේ. අරගෙන ෆැන්ටාස්ටික් කියලා කිය. ඒ කියන්නේ ඒ වචන ටික ලස්සනයි. හැබැයි අර්ථය ලස්සනද? මේ අපි වගේ අයට නිකන් ඇලර්ජික් කියවනේ. නමුත් ලෝකේ තියෙන්නේ ඔක තමයි. ඇස් වලින් දැකලා මුලා වෙලා ඉන්නවා. ඒ ඇසින් දැකපු ඒ රූපෙටම මුඛපිලිකාවක් වගේ ඇවිල්ලා කට දිය වුණොත් කියයිද ඔය ඇස් සමතක වෙනනම් නෑ ඔය ඇස් නේ මේ පැත්ත පලා තින්න හිතෙන්නේ නෑ මොකු කුණු ගඳ ගහනවා ළඟට එනකොට ඉන්නේ ඔය ඇස් කුණු වුණොත් එහෙම බලන්නේ අර සුභාතරින මේ ගලවල දුන්නොත් එහෙම බල බල ඉන්නේ කියලා ඇස් බෝලෙත් එක දෙන්නේ බලන්නේ නෑනේ මොකද්ද මේ ලොකු මුලාවක අපි ඉන්නවා ඉතින් එහෙම ගීත රස විඳිනකොට මොකද වෙන්නේ අපිටත් රස විඳින්න බෑනේ මුලා වෙන්නේ නැතුව ඉතින් අර මොකක් හරි ඇස් දෙකක් මතක් කරගෙන ආයේක තමයි ගියා සමහර වෙලාවට ඇස තෝරගන්න තවර කීයක් ඇස් දියා බලලා තියෙද කියලා මේ මොන හැද මම මේ මතක් කරගන්න ඕන කියලා යා කල්පනා කරලා ඒක කොහොම අමාරුවෙන් තමයි හැක් හොයාගන්නේ එනික හැක් දියා බලපු කෙනෙක් නෙවෙයි නා නමුත් මේකේ තියෙන අර ශෘංගාර මෝහය රසය තියෙන සමහර අය කියන මේ ප්‍රේමය හරි සුන්දරයි එක්කෙනෙක්ට ප්‍රේම කරනකොට ඒක භාවනාවක් කියලා මේ අපේ ළමයෙකුත් කිව්වා ළඟදී ඊයේ පෙරේද එයා දැන් වෙන ගෑනු ළමයි දිහා බලන්නේ නැහැ. මොකද බලන්නේ නැත්තේ අර ප්‍රේමයට මේ අකුල් හෙළුවා වගේ වෙයි. මම වරදක් කරා වෙනවා. කාටද මගේ සහකාරියට? මම එයාට පොරොන්දු වෙලා ඉන්නේ මම වෙන කෙනෙක් දිහාවත් බලන්නේ නැහැ. දැන් මිනිහා බිම් බලන් තමයි කාර් එක එලවන්නේ. ඒතර මොකද්ද වෙන්නේ? ඉස්ස අපිට ඉක්මනට පරලෝ අපිට යන්න වෙනවා. ඒ දකෝ මේ මිනිස්සු ඔය පාර බලන් යනවා කමක් නැහැ. දැක්කොත් දැක්ක විතරයි. කියන නෝන අයවොත් කියන මම මේ දැක්ක රූපයක් හැබැයි දැක්කට මම ඒක ඔළුවට ගත්තේ ඔළුවට ගත්තේ නෑ එහෙම ගන්න ඕනේ නෑ ඉතින් මේ අහුවෙලා තියෙන මොකේදද පිටපොත්තට කවුරුවක් බලලා නෑනේ ගල මේ ගලනාලයේ ඔස්සේ ගිහිල්ලා බඩවැලට ගිහිල්ලා බඩවැලත් රස විඳලා ඒ පක්වාසයට ගිහිල්ලා පක්වාසයේ ඔස්සේ අසුචි මුට්ටියට ගිහිල්ලා අසුචි ඔස්සේ ගුදමාර්ග එලිට බැලුවේ නෑනේ කවුරුවා කොහෙන්ද බලලා තියෙන්නේ පීටින් කොණ්ඩේ දිහා කොණ්ඩේ දිගද බලනවා කොණ්ඩේ කළුද බලනවා සුදු නම් කැමති නැහැ නේ කොමත් කළු නම් තමයි කැමති ඇස් දෙක පේනවද බලනවා ඇස් පරිස්සාව කරනවා හරි එකක් වහලා බලන්නේ ඇස් පරිස්සා ඇස් පේනවද බලනවා ඇස් වපරද බලනවා කකුල බකල්ද බලනවා මනමාලිය බලන්න කියන ඕතේ බලන්න තියෙන්නේ ඉතින් ඒකට කකුල බකල්ද බලන්න පොඩ්ඩක් ඉතින් ඇඳුම කොට වෙන්නෝ නැත්තම් පේන්නේ සාරිය දිගට යනවද කකුල පේන්නේ නෑ නේ ඒක දැන් ගෑන ළමයි හදනකොට අම්මලා හරි පරිස්සමට තමයි හදන්නේ පොඩි කාලේ බකල් නොවෙන්න බකල් වුණොත් මොකද වෙන්නේ අරින්න බෑ ලොකු වුණාම ඒවා හරිද ඊට පස්සේ කසාදයක්වත් ඇස් වපර වුණොත් හැමෝම ප්‍රතික්ෂේප කරනවා ඒ වගේ වපරකින් තහු වුණොත් විතරක් කසාදයක් බදින්න පුළුවන් දැන් අපි දන්න ගෑන ළම කියන්නේ ඇඟිලි 6 තියා කකුල් දෙකේම දැන් මනමාලේ ආපු ගමන් බලන්නේ කොහේද කකුල් දෙක දිහා කෙලින් පේන්නේ මොකද්ද ඇඟිලි 6යි 80යි ඇඟිලි 6 ඒ විතරනේ කකුල කොටයි උතර නොණ්ඩිග ගයන්නේ මනමාලි එතකොට ඒත් මනමාලිය කැමති වෙන්නේ නෑ ඒකෙන් අපිට පේන්නේ මොකද්ද මිනිස්සු වසඟ වෙලා තියෙන්නේ මේ බාහිර රූපයට තමයි කොච්චරකවත් හිතට පෙම් කරනවා කියලා එහෙම පෙම් කරපු කෙනෙක් හොයාගන්න බෑ මොකද හිත පේන්නේ නැති නිසා හිත පේනනම් අරක වගේ පරචිත්ත විජානන ඥානෙ ඇති කර ගන්න ඕනේ. එතකොට කියන්න පුළුවන් මම පරිචිත්ත විඥාන ඥාන ලැබුවෙමි. ඒ නිසා මම ඔබේ සිත දුටුවෙහිය. එබැවින් මා ඔබේ සිතට පෙම් කළෙමි. කියලා කියන්න පුළුවන් සිංහල භාෂාවෙන් මම කිව්වොත් ලස්සනට. ලස්සනනේ මගේ භාෂා. එතකොට කවුරුත් තරහ වෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැනේ. මේ එහෙමයි තියෙන්නේ. එතකොට මේ ඔය කියන මස් රූපේට ඔය හැමට දැන් හැම බොරු ගන්න තනි කර දැන් කළු කට්ටිය සුදු වෙලා ඉන්නේ මේ දවස්වල. නේද දෙමළ ගායිකාවක් ඉන්නවා එයාම කියනවා එයාගේ නැන්දම් එයා ගහලා පෑන්වලු ඇයි කලු නිසා පස්සේ සල්ලි කියලා බැලුවේ නැහැ ගත්ත ලස්ස ගානක් ගෙවලා මේ ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා ගහනකොට වෙන සුදු වෙලා අර පාටින්ම ඉන්න ගියොත් එහෙම ඕක ඇත්තක් නෙවෙයි මායාවන්නේ දැන් අර කලු හිටපු ගෑනු ගෙන සුදු වෙලා එනවා ඇත්ත අපේ මේ ගමෙත් කෙනෙක් ගාන් හිටිය 5000 මොකද ක්‍රීම් වර්ගය ඉතින් මේ කෙල්ල ඉස්සර කලුයි දැන් අඳුර ගන්න බැයි සුදු වෙලා ඒ හැම වර්ණේ වෙනස් වෙනවා නේ. ඒතර පාටට නම් පෙම් කළේ. කළු පාටට පෙම් කරන්නේ නැහැ කොහොමත්. සුදු පාටින් හිටපු කෙනෙක් හම්බන්තර වෙලා කළු වුණොත් එහෙම
අර ප්‍රේමය මොකද වෙන්නේ? හමාර වෙනවා. දැන් මෙහෙ ආවම ඔක්කොම සුදු අයට වෙන දේ ප්‍රශ්නේ තමයි. මූණ ඇරෙන අනිත් හැමතැනම කළු වෙනවා. ආ නිරාවරණ වෙච්ච අතපය කළු වෙලා යනවා. දැන් මේක බැලුවොත් වෙන්නේ සත්වයාට දුකටම තමයි වැටෙන්න වෙන්නේ. මොකක් බැලුවොත්ද? පාට බැලුවොත්, රූපේ බැලුවොත්, වර්ණයේ බැලුවොත්, ගතිගුණ බැලුවොත් දුකට වැටෙන්නේ නැහැ. අඩුයි. ඉතින් ඒක හොයන්න නම් කාලයක් ඒ කෙනාව ඇසුරු කරලා බලන්න ඕනේ. ආ සත්පුරුෂයෙක්ද? අසත්පුරුෂයෙක්ද? ඒක තමයි අපි මේ පැවිදි වෙන්න අවුරුද්දක්, මාස 9ක්, මාස 6ක්, මාස 3ක් තමයි අවම කාලේ, පරිවාස කාලේ. මාස තුනෙන් වැඩේ කරගත්ත කියන්නේ ගුරුවරු හොඳට යාව අඳුනගෙන තියෙන පුළුවන් විදියට. ඔක්කොම නෙවෙයි ටිකක්. ඔක්කොම අඳුනගන්නොත් මැරෙනකන් ඉන්න බෑ. අමාරුයි. ඒ නිසා යම් තාක් අඳුනගත්තට පස්සේ ගුරුවරු කියනවා දැන් ඔයාගේ කාලේ හොඳයි. රාහු කාලේ පැන්නා. මරුණ සිටින දිසාව දැන් වෙනස් වුණා. දැන් සුබ දිසාවයි තියෙන්නේ. ඒක ඔහෙද අමා මහ නිවනට යන දිසාව. දැන් වෙහෙරගල ආරන්නේ එහෙම දිසා බලන්නේ නැහැ. හොඳේ දැන් මෙහෙම කොහොම කට්ටිය බලයි. මෙයාලා මේ මේ මරු සිටින දිසාව රාහු කාලේ බල බල ඉන්නවා. අපි එහෙම බලන්නේ නැහැ. අපිව දන්නේ නැහැ. අපිව ඉගෙන ගත්තේ නැහැ. පුළුවන්කම තියෙද්දි ඉගෙන ගත්තේ නැත්නම් මොකද අපි මිත්‍යා දෘෂ්ටික වෙනවව ඉගෙන ගත්තා නා. ඉගෙන ගත්තේ නැහැ. පොත් එහෙම තියෙනවොත් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගත්තේ නැහැ. අතබල්ල ශාස්ත්‍ර කියන එක ක්‍රමයක් තියෙන. ඒකත් අපේ සයනස් කෙනෙක් මට කියනවා. මම ඒක ගණන් ගත්තේ නැහැ. මොකද ඕවා බලන්න කිව්වොත් සමහරට දැන් උපාසකෙක් දැක්ක මම හිතේ අත බලන්න. දැන් මොකද අසුරු කරන්නේ ඉස්සෙල්ල මොකද කරන්නේ අත බලනවා පීපාරක් කරලා ඉරක් ගිහිලා තිබුණොත් එහෙම එතනින් වරදිනවා අපිට ඇයි අත බලන්නේ මිනිස්සෙ මනුස්සෙමන්නේ නේද කේන්දරේ බලන මනුස්සෙමන්නේ ඒක වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා අපි කර්මයට සහ ධර්මයට දීලා බලන් ඉන්න ඕන මේ ඒ අර දෘෂ්ටි වලට අපි යන්නේ නැතුව කුටි වලට මුල් ගාලා දිනකොට හොඳම වෙලාව මොකද්ද දානේ වළඳලා විනාඩි 10ක් 15ක් ගිය වෙලාව තමයි උදේට හොඳම වෙලාව. ඇයි? ඒකනේ ඉතින් එන්න පුළුවන් වෙලාව. නැත්තම් 4:55ට 5:58ට වගේ දාගත්තොත් දාණෙත් නැහැ, කැඳත් නැහැ, මුකුත් නැහැ. ඔහේ වේලි වේලි අර ගෙවල් එහෙම මුල් ගා තියන එහෙම යන්න වෙන උදේ පාන්දර. ඇයි ඉතින් මිනිස්සු ඒ වෙලාවල් දාන තියනේ ඒ වෙලාවට. අපේ වෙලාවල් නැහැ මොනවත්. අපි මුල් ගාලා තියන්නේ මට හිතුණු වෙලාව. ලොකු සයනාසට හිතුණු වෙලාව. වල කපල ඉවර වෙච්ච වෙලාව සමහරලාට. අර මුල් ගලේ වලක් කපන් තියෙන නූල් ගැහුවා මුලින් ආ දැන් එහෙනම් හොඳයි නැගිනට දිසා බලාගෙන ඔය ගල තැම්පත් කරන්නයි තියෙන්නේ කොයි වෙලාවට වල කපලා ඉවර වෙච්ච වෙලාවට නිතර සුබ වෙලාවක් නැහැ අපිට එහෙනම් ඒ නැගිනට දිසා බලන්න කියන්නේ ලෝතුරා බුදු උනේත් ඒ දිසා බලාගෙන ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ කරපුවා විතරක් කරනවා උනස් දිසාවට වාඩිුණා ඒක හොඳ නිසා මොකද ඉර නැගෙන දිසාව තව දෙයක් භාග්‍යතුන් වහන්සේ කළා තියෙනවා දකුණු පාය පෙරට තබා ගමන් කොට තිබෙනවා. ඒ නිසා අපිත් ගෙදරදී ඉස්කෝලේ යනකොට එහෙම මට මතකයි දකුණු පාර තබා ඵලයන් කිව්වා. හැබැයි වැරදිලා වමත් තිය වෙනවා. ආයි පස්සට ගිහලා ආයි දකුණත්. හැබැයි බස් එකට වෙලා පරක්කු වෙච්ච දවසට මොන කකුලක්වත් මතක නැහැ දෙකම තියලා පයින්නවා. ඇයි බත් කන ගමන් දුවන්නේ? අපේ ගමෙන් ඉඳලා ටික උඩත් දුර ඉස්කෝලේ යන්න කිලෝමීටර් 10ක් තියෙනවා. ඉතින් මේක බස් එක මිස් වුණොත් පයින් තමයි යන්න. ඒ නිසා පරක්කු වෙලා නැගිට දවසට කන ගමන් දුවනවා කන ගමන් දැන් අපේ බස් පාරේ යන ඩ්‍රයිවර්ලට හරි අද්දගෙන මොකද දුරේ ඉඳන් කෑ ගහගෙන දුවන් එන කට්ටි ඉතින් එයාලගේ පුරුද්දක් තියෙනවා දෙවටෙන් බලනවා ඈතින් එනවද කියලා කවුරු හරි එනවනම් එහෙම යන්නේ නැහැ සිරිතක් වශයෙන් මොකද ගමේ මැදින් එපා යන්න ආයෙත් දාලා ගියොත් ආයෙ හවසට අල්ල ගන්නවනේ ඒක නිසා ඉන්නවා ඉතින් ටිකක් සුන්දර අද්දගීමක් ඒකත් ඒ උදේ පාන්දර ඉස්කෝලේ යන එක ගමකින් යන එක ඉතින් දැන් මොකද්ද වෙලා තියෙන්නේ මතක නැහැනේ මොකද්ද උනේ කියලා ආයතන වලින් දුක හටගත්ත හැටි දැන් පේනවනේ දැන් රූපේ බලලා වසඟ වුණා ශබ්දය අහලා දැන් කවදාවත් දැකලා නැහැ සුදුද කළුද කියලා හැබැයි හඬ ඇහුණා හඬ මිහිරි වුණා මොකද උනේ වශී යනවා ඔය මිස් කෝල් වලින් පෙම් සම්බන්ධතා අට ගන්න එහෙම තමයි මිස් කෝල් එකේ අට ගන්නවා ඒකෝට ඇයි දැකලා නැහැ දැක්කොත් ඉතින් ආයේ බල්ලෝ බත් කන්නේ හැබැයි දකින්නකම් ප්‍රේමේ තියෙන. දැක්ක දවසට ප්‍රේමේ හමාරයි. ඒ හඬ නිසා. ගඳ සුවඳ නිසාත් ඒත් ඔය සමහර ප්‍රේම කතන්දර නිමා වෙනව ගඳ නිසා. වේලාවට නාන්න නැත්තම්. කුණුව තුල්ලන්න නැත්තම්. ඒ පෙම්වතිය ගඳ නම්. පෙම්වතා කැමති වෙනවද ගඳක ගහයි? නෑ. එතනින් අවසන් වෙනවා. රස නිසා. කන්න වියා ගන්න බැරි වුණොත් එතනත් හබක්. කෑම රස වෙන්න ඕනේ. එක්කෙනෙක් කිව්වා මට මේ නෝන මිටි
ලස්සනන්නේ. හැබැයි එක දෙයයි තිබුණේ යා බඳින්න හේතුවක්. පුදුම රහයිකෝ කෑම. කෑමට අහුණා. ඒ දිව. පහස. පංච පාපිකා කියලා ඉස්ත්‍රියක් දාලා තියෙනවා. මෙතුමිය මූණ හරි කැතයි. හැබැයි කවදා හරි කෙනෙක් අතින් ඇල්ලුවොත් ඒක නා වශී වෙන. ඒ තරම් මුදු සුමුදු පහසක් තිබිලා තියෙනවා. ඒකට හේතුව මම දානයක් දීපු එකක් තමයි මට මතක නැහැ. පසේ බුදු ගෙනෙට්ට නේද? මැටි වලින් මැටි පූජ කළා. මැටි පූජ කළා දින්නේ. එනා. දැම්ම මැටිනේ ආ. කැ මොණ ගැත වුණා තරහෙන් මැටි දාපු නිසා. පස්සේ ආය අරගෙන සමාවරම් පූජ කරා. මැටි හොයන්නනේ ආන්නේ තමයි. හොඳයි එන්න සාදුකාරයක් දෙන්න. පහස නිසා මුලා වෙලා යනවා. එතකොට මේ ආයතන හයෙන් තමයි අපි සසරට බැඳලා තියෙන්නේ. හරියට මේ කොහොල්ල බබාට ලැබිච්ච රිලව වගේ. රිලවෙක් යනකොට බබෙක් ඉන්නවලු සුදු සුදු බබෙක්. රිලවන් ගැතින් සිරිත මොකක් හරි දෙයක් මොකද අත දාන එකනේ. අපේ මෙහෙත් එහෙමනේ. කුස්සිරෙල්ල මේ අර්ධලාස්සෙන් අත දාලා ගන්න බලනවනේ පුළුවන් තරම් දේවල්. දැන් දානකොට මොකද වුනේ? දවසක් මෙහෙත් එහෙම අත දාන්න ගිහිල්ලා රිලා පැටි වටුන ඇතුළට. මම ඉතින් දොර වහගත්තා. දැන් මොකද වුනේ අම්මලට? අම්මලා හයේ ඔක්කොම වට වෙලා දැන් ප්‍රහාරයට සූදානම් කවුරු ගන්නද? පැටියව ගන්න. ඉතින් එහෙම ගුටි කනට ලාබයිනේ පැටිය එළියට දාන එක මම ඉතින් එළියට යවුවා යාව. ඉතින් නම මෙයාගේ ශරීරය තමයි දුටු දුටු දෙර ඇඟිලි ගන්නවා. හරි කුඤ්ඤ ගලවල වෙච්ච එක දන්නවද? අය වීරණ දනරිල මේ රිලව වාඩුනම් වලිගේ වැටලා තියෙන අරක අස්සට. කුඤ්ඤ ගහුවම ඇතුළේ ඉඩක් තියෙනනේ ලීරණ කොට. පස්සේ මෙයා මේක ඇද්ද මොකෝ අර අඩු මහත්තුරුත් අදිනවා මේක හිටපු ගම. ඇදෝ පාර වලිගේ මෙහෙම තද වුණා. ගියේ කොහමද? නැට්ට ඇතුව තමයි ආවේ. නැට්ට නැතුව තමයි ගියේ. අනුන් කරන දේ කරන්න ගියොතින් අපිත් වඳුර වෙනවා කියලා ඊට පස්සේ සින්දුවකුත් තදලා තියුණා ඉස්සර. ඇත්ත ඒක නේ. දැන් ඒවා බයිලා සින්දු තමයි. නමුත් ඒකේ ලොකු තේරුමක් තියෙනවානේ. අනුන් කරණේව කරොත් කවුරු වගේ වඳුර වෙනවනේ. එතකොට ඒක මොකද වුනේ? වඳුර ගැන කියන්නේ කියලා එකා වඳුර මොකද්ද කරන්නේ? කොහොල්ල බබාට කියලා අතින් ගහනවා. අත ඇලෙනවා. දෙවණිය කෙනෙක් ගහනවා. දෙකම ඇලෙනවා. මොනවයි? අත් දෙක. දැන් අත් දෙක නැත්නම් මොකක්ද තියෙන්නේ ඉතුරු වෙන්නේ? පාකුල්. ඉතින් අපිට උනා තියෙන්නේ අත් දෙක අල්ලගත්තු කවුරු හරි අපි ගහන්නේ මොකෙන්ද? පයින්. පයින් ගම ඒ පයත් ඇල. ඒක ඇලෙනවා. තව එකක් තියෙනේ මොකක්ද? අනෙක් කකුල. ඒක හතරම ඇලුණා. ඊට පස්සේ ගහන්න එක නැතිත් මතන ඔළුවෙනුක් ගහනවා. දැන් වැද්දවිල මොකද කරන්නේ? රිසිසේ මස් කනවා. හම ගහලා කිරට හරි මිරිසට හරි බදලා හරි ඒක එයා කරගනි අපි දන්නේ. අපිටත් එච්චරයි. අපි මාරයවිල අපි hina වි අල්ලගෙන යන්නේ. මෙහෙවර තෝ මගේ විශේෂයට තමයි අයිති. මොන විශේෂයට? පංචකාම විශේෂයට. එයාට අයිති නැති කවුද? රහතන් වහන්සේ විතරයි. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ තමයි මාරයාගේ විශේෂ ඉක්මවා. අපි කවුරුත් ඉන්නේ මාරයාගේ අතේ. අපිට කියන්න බෑ නෑ කියලා. අපි එහෙම තමයි. එහෙනම් මේ හයට මහු වෙලා සසර යනවා ආයතන පච්චයා. පස්සෝ ස්පර්ශය ඇති වුණානේ. රූප දකින දැනම ස්පර්ශය, සද්ධාහනකොටම ස්පර්ශය, ගන්ධ සුවඳ රස පහස දැනුණා කියන්නේ ස්පර්ශ වෙලා තියෙන්නේ. ස්පර්ශයත් එක්කම එනවා වේදනා. රූපය බැලුවනම් ඒක ප්‍රියමනාප නම් සැප වේදනා, අප්‍රිය නම් දුක. රූපේ පේන්නේ නැත්නම් හරියට උපේක්ෂාව කියලා කියනෝනේ. අරමුණක් ගන්න බැරි තරම් නම් ඇස් පේන්නේ නැති කෙනෙක්ට කණ්ණාඩි දෙක අමතකුනොත් වෙන්නේ ඕක තමයි. මොකද වෙන්නේ? උපේක්ෂා වේදනා. මොකද එන්නගෙන හඳුර ගන්න බැහැ හරියට. කවුද එන්නේ කියලාවත් හඳුර ගත්තොත්නේ තරහ යන්නේ හරි, ඇලෙන්නේ හරි. හඳුරන්නේ නැත්තම් උපේක්ෂාව. ඒ වගේ දැන් හඳුරන්නේ නැති කෙනෙක් දැක්කමත් අපිට උපේක්ෂාව ඇති වෙනවා. ඇයි? අපි දන්න කෙනෙක් නෙමෙයි. දැන් පිටරට එහෙම යනකොට හරියට උපේක්ෂාව වේදනාවෙන් ඉන්නේ නැලාදී නෑ. සුද්ධියමයි ඉන්නේ. අපි දන්නේ නෑ, හඳුරන්නේ. අපේ ගමෙත් නෙවෙයි. යාලේ ගම අපි ගිහින්ලත් නෑ. අයාලා අපිත් ඒ කතා අරන්නේ නෑ. මොකද යාලා කියන අපිට තේරෙන්නේ අපි කියන සිංහල උන්ට තේරෙන්නේත් නෑ කියලා හිතනවා. එතර උපේක්ෂාවේ තියෙනවා. මොකද යාළු වෙන්නවත් දන්නේ නැනේ භාෂාව නේද? ඒ නිසා යාළු හාද වෙන්න බෑ. ඉතින් ෆ්ලයිට් එකේ යනකොට එහෙම අහුවෙනවා සුද්ධිය අපිටත්. මගේ ළඟත් වාඩිලා ගියා සුද්ධියෙක්. දැන් සුද්ධිගේ නීතිය තමයි සුද්ධිගේ ආසනේ සුද්ධි, මගේ ආසනේ මං. ඒකෙන් දශමයක් ආක්‍රමණය කරලා සුද්ධි ඔරවනවා. ඒ ඔරවන්නේ තමුසෙට, තමුසගේ ආසනේ මදිද? ඒ ටිකට් ගෙවලා තියෙන එක පුටුවකට අපි. දැන් මේ සමහර ලංකාවේ බස් වල එක වෙනවනේ නින්ද යනවා හරියට පිරිමියායට. නින්ද ගියාම ඒවිල උපාසකම්මගේ කොහෙද ඉන්නේ? හරි. ඒතර කියනෝ නැගිටවල මහත්යෝ මම ටිකට් ගත්තේ මට විතරයි. ඔයාට ඔයාගේ ටිකට් එක ගත්තා නම් ඒ පැත්තෙන් ඉන්නවා. ඉතින් එහෙම ප්‍රශ්න වෙනවා. ඒතර වෙලා තියෙන්නේ මොකද්ද? මේ වේදනාව හොඳ වෙනකොට ඇලවෙනවා.
වේදනාව නරක් වෙනකොට කෙලින් එනවා මම මේ පැත්තට. ඒ කියන්නේ යුට අර අය ඇලිපෙනෙත් තව අරන් ගිහලා ඇන්නොත් එහෙම සැප වේදනා මොන වේදනාව බඩට පත් වෙනවා. දුක් වේදනා බඩට පත් වෙනවා. දැන් එක අම්ම කෙනෙක්ව මම නිතරම 60 කට අරන් ගිහෝ යන්නේ බස් එකේ. ළඟට එනකොටම අනිනවා ඒක. එතකොට එයාට සැප වේදනාව ලබන්න එන්න හදනකොටම මොකද්ද ලැබිලා තියෙන්නේ? දුක් වේදනා. නේද සමහර අය සෙරප්පුවෙන් ගහනවා. කුඩේ කැඩනකම් ගහනවා. සැප වේදනා තිබුණා දුක් වේදනාව අව පොඩි වෙලාව යන්නේ මේ සැප දුකට හැරෙන්නනේ. හරි. එක පාරින් හැරෙන්න පුළුවන්. එහෙනම් සැපේ තියෙනවා දුකේ තියෙනවා උපේක්ෂාව තියෙනවා. ඒක ආයතන 6ටම හැම තියෙනවා. කනෙත් තියෙනවා නහයත් දිවෙත් රස මේ කයෙත් තියෙනවා. ඒක තේරෙනවා කියලා මම හිතනවා දැනට ඇති. මම දැන් ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. මොකද අපේ අදහස උනේ අර කර්ම සමව සකස් වීමත් විඥාණයත් නාම රූපත් කියන කොටස තමයි ගොඩක් ගැඹුරු. ඒ ටික කියා දෙන එක. එතනින් පස්සේ නම් තේරෙනවා අපිටනේ. ඇස් දෙක අපිට දැන් තියෙන රූප පේනවා අපිට. කන් දෙක තියෙන ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා. රස දැනෙනවා. පහස දැනෙනවා. හොඳ එකට ඇලෙන්නවා නරකකට ගැටෙනවා කියනවා අපි දන්නවා. දැන් තේරුණාද ඒ ටික? දුක් වේදනා, සැප වේදනා, උපේක්ෂා වේදනාපච්චය තණ්හා. ඉතින් විඳපු දෙයට ඇලෙනවා. එක්ක ගැටෙනවා. දෙකම වෙනවා තෙන්දි. තණ්හා විතරන්නේ ගැටීමක් වෙනවා. හොඳ නම් ඇලීම නැත්තම් ගැටීමයි. හොඳ කියලා කවුද ගත්තේ? සංඥාව. අපි තමයි හිතුවේ. හොඳයි කියලා හිතපුවම නරක වෙන්න බැරිද? පුළුවන්. සංඥාවත් අනිත්‍යයි. ඒ නිසා වෙනස් වෙන්න පුළුවන්. ඒවා තමන් හිතපු හැටියට තමයි තණ්හාව හෝ දේශය හටගන්නේ. එතනින් තමයි සසර භවය තවත් දුරටත් බැඳෙනවා ඊළඟ ආත්මෙ දක්වා. ඒ තමයි තණ්හාපච්චය උපාදාන. උපාදාන කරන කාමයන් ඒ උපාදාන කිරීම නිසා අරමුණු එයා සකස් කරන නැවත නැවතත් කර්ම භවය. ඒ කර්ම භවයේ සුගති වෙන්නත් පුළුවන් දුගති වෙන්නත් පුළුවන්. ඒ කර්ම භව සකස් කරපු ආකාරයට ඒ සත්වයා ජාති වෙනවා. මොන ජාතිද? ජාති සංජාති ඔක්කමති අබිනිබ්බන්ති කන්දානම් පාතු භව ආයතනනම් පටිලාව ආයං ජාති. ස්කන්ධ පහ ලබනෝ ආයත් ආයතන හයක් ලබන තව තැනක උපදිනවා. ඒක සුගතිය වෙන්නත් පුළුවන්. ඒක තමන් හදපු හැටියට ඒ වෙලාවේ. ඒක අපි දැන් ගත්තොත් ඒක වෙන් කරන්නේ මේ ධර්මය තුල අනාගත භවයේ වශයෙන්. තාම ඒක ලැබිලා නැහැ. මේක ලැබුණේ කොතෙන්දද? විඥාන පත්‍ය නැත්නම් සංකාර පත්‍ය විඥාන කියන දේ තමයි වර්තමාන උපත ලැබුණේ. මුලින් කියන්නේ භව පත්‍ය ජාති කියන්නේම අනාගත උපත ගැන. අනාගතේ මොනවද අපිට තියෙන්නේ? ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ. එනම් උපත නිසා ජරා මරණ ශෝක පරිදේ. ලෙඩවීම වයසට යම් දුක් රැස් තියෙනවා. ඒක ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්න නම් අවිච්ඡාව නැති වෙන්න ඕන. භාවනා මාර්ගය හෝ ධර්ම ශ්‍රවණයෙන් හෝ මොකක් හරි ක්‍රමයකට අපි නිවන් මඟ යන ක්‍රම පහක් තියෙනවානේ. ධර්ම සත්‍යයනාව, ධර්ම මනසිකාරය වගේවයි. කොහොම හරි ක්‍රමයකින් විශේෂයෙන් භාවනාවම ගමු වඩලා අවිද්‍යාව නැති කරන්න. රහත් වෙන්න ඕන. රහත් වුණාම නැවත කර්ම සකස් වෙන්නේ නැහැ. සංස්කාර නැති වෙනවා. කර්ම සකස් නොවන තැන විඥානයක් ප්‍රතිසන්ද විඥාන වශයෙන් බැසගන්නේ නැහැ කොහෙවත්. ප්‍රතිසන්ද විඥානේ ගමන් කරේ නැත්තම් වෙන භවයකට එතන නාම රූප නැහැ. නාම රූප නැති තැන ආයතන 6 ආයතන 6 නැත්තම් ස්පර්ශ නැහැ. වේදනා සංඥා තණ්හා උපාදාන අනාගත භව ඒව මුකුත් ජරා මරණ නැත. කවුද? රහතන් සේනා. එසේනම් අපට ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවයට මතුමත්තේ පත් වෙන්න මේ ගම්බීර ධර්මය ශ්‍රවණය කිරීම හේතුව. අද දේශනාව ඉතාම ගම්බීරයි. මොකද මේවා සරල කරන්න බෑ. මොකද තියෙන විදියට මොන කියන්නේ? වෙනස් කරොත් අපිට පිස්සු හැදෙනවා ඊට පස්සේ. ඒයි ධර්මයේ කෘති කිරීමේ. ඉතින් මේක මෙච්චරයි. ගැඹුරු නම් ගැඹුරුයි, සරල නම් සරලයි. මේක ගැඹුරු තමයි. ඉතින් මං කියපු සමහර කතා සරල ඇති. නමුත් මේ ධර්මතාවය ගැඹුරුයි. මොකද මේකේ තියෙන්නේ සසර භවය හැදෙන හැටි, සසර භවය නැති වෙන හැටි. හැමදාම උදේ වන්දනාවේ අපේ යෝගාවචරයෝ වන්දනා කරනවා මේක කියලා. අන්තිමටනේ අවිච්ඡාපච්චය ඇති අනේක ජාති සංසාරණු කියනවා නේද? ඒවා කියන ගමන් තේරුමත් සිහි කරමින් කියන්න. එහෙම කිව්වොත් අපිටත් නිවන් දකින පොටක් පෑදේවි කියලා අපි සිහිපත් කරගමු. එහෙනම් අදත් උදෑසන පටන් මේ දක්වා රැස් කරගත් සියලුම ආමිස ප්‍රතිපත්ති කුසල ධර්මය ඒකාන්තින් අපි හැම දිනාට ජරා මරණ ආදී දුක් වලින් මිදී ලබන උතුම් නිවන් සුව පිණිසම හේතු වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්තික ඥන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා
දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු තං සදා අභිවාදන සීරිස නිච්ඡං වද්දා අපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු.